वायंब रेडियो यति अंतोटिन अनुवाय दशमेकिन वायंब रेडियो यति अंतोटिन अनुवाय दशमेकिन गहावेन में बिम इपदेन्ने ओबे अति नवलव नवनी पैयुं बिहिवान्ने ओबे सिति ආදරය සෙනෙහස කැටියුණු මිහි මත සුන්දරතම නිමැවුම් කරුවා ඔබයි. ඒ නිසාම ඔබේ නිරෝගී බව මගේ දෙරණට සම්පතක්. ආරෝග්‍ය සෑම බදාදා දිනකම පස්වරු දෙකේ සිට ආරෝග්‍ය ජාතියට සුවසදන මිනිසුන් සමග අපි කතා කරමු. නිරෝගී බව ආරක්ෂා කර ගැනීම සඳහා හැකිතරම් දැනුවත් වෙමු. ආරෝග්‍ය ඔබ නිරෝගීව නැගී සිටින තාක් මේ විශ්වය අසිරිමත්ය. ඉතින් මෙතන සිට ඔබත් එක්ක පස්වරු තුන දක්වා ඔබේ නිවසේ රැඳී සිටමින් ඔබේ නිරෝගීකම ගැන නැත්නම් ඔබ දන්න නොදන්න බොහෝ දේවල් ගැන කතා බහ කරමින් ඔබේ මේ ලස්සන වටින ජීවිතය ආරක්ෂා කර ගැනීම පිළිබඳවයි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. බොහොම ආදරයෙන් බොහොම සෙනෙහසින් ආරාධනා කරනවා මෙතන සිට මමත් එක්ක අද මැදිරියට පැමිණ සිටින විශේෂ අමුත්තත් එක්ක එකතු වෙලා ඔබේ ජීවිතය ගැන දැනගන්න කියලා. ඉතින් ආරෝග්‍ය වැඩසටහනින් අද අපි කතා බහ කරන්නේ ප්‍රථම ආධාර ගැන. ඔබට මතක ඇති පසුකීය සති දෙක තුනකට කලින් අපි කතා කරා ප්‍රථම ආධාර සම්බන්ධව. එහිදී මා ඔබට පොරොන්දු වුණා සෑම මාසකම තුන්වෙනි සතියේ බදාදා දින ආරෝග්‍ය වැඩසටහනින් ප්‍රථම ආධාර සම්බන්ධයෙන් කතා බහ කරනවා කියලා. ඉතින් ඒ සඳහා සුදුසුම කෙනෙක්ව නැත්නම් සුදුසුම පුද්ගලයෙක්ව ඒ සඳහා දැනුමත් එක්ක අපට හොයා ගන්න පුළුවන් වුණා. ඉතින් එතුමත් එක්කයි මේ කතා බහ කරන්න සූදානම් වෙන්නේ. අද අපි ප්‍රථම ආධාර සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න ආරාධනා කරේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු අංශයේ හෙදන නිලධාරී, ඒ වගේම හෙද විද්‍යාවේදී උපාධිධාරී, හදිසි සත්කාර පිළිබඳ ඩිප්ලෝමාධාරී, ඒ වගේම පූර්ව නිලධාරී වරුණ ප්‍රසාද් සිරිතුංග මහතාට. වරුණ ප්‍රසාද් මහත්මයා ආයි බොවන් කියලා බොහොම ආදරෙන් ඔබතුමාව වයඹ රේඩියෝවේ ආරෝග්‍ය වැඩසටහනට පිළිගන්නවා. ආයි බොවන් නිශාන්ති. ඉතින් දැන් ආරෝග්‍ය වැඩසටහනෙන් ප්‍රථම ආධාර ගැන කතා කරන්නේ ඇයි? ඕන තරම් මේ ලෙඩ රෝග ගැන කතා කරන්න තියෙන ලංකාවේ ඕන තරම් ලෙඩ තියෙන කතා බහ කරන්න. දැන් පහුගිය කාලෙම කොරෝනා 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 කොවිඩ් කොවිඩ් කතා කරා. හැබැයි මේ කෙනෙක්ගේ ජීවිතය යම්කිසි හානියක් සිදු වෙන තත්ය ඕනම සිදුවීමකදී ප්‍රථම ආධාර කියන්නේ මුලින්ම දෙන ආධාරයෙන් අපි නොසිතූ විදිහට ඔහුව ඇයව නැත්තම් ඒ කෙනාව නැත්නම් ලෙඩාව බේර ගන්න පුළුවන්. ඉතින් මේ නිසාමයි මොකද දැන් හදිසි අනතුරු වලින් නොයෙකුත් මේ වගේ අපි නොදැනුවත් කරන සිදු වෙන දේවල් වලින් මේ ජීවිත හානි සිදුවීම් වැඩි කියලා තමයි දැන් වාර්තා වෙන්නේ. පොලිස් වාර්තා, රෝහල් වාර්තා වලින් සඳහන් වෙන්නේ මේ විදිහට. ඉතින් ඒ නිසා තමයි ප්‍රථම ආධාරවල අධගතකම ගැන කතා බහ කරන්න අවශ්‍යයි කියලා විශේෂයෙන්ම අපේ වයඹ ජනතාවත් එක්ක සත්කෝරල වැසියෝ, බොහොම ආඩම්බරකාරී වැසියෝ මේගොල්ලන් හොඳට මේ කියන්නේ කාලය ජීවත් වෙන පුද්ගලයෝ අඩු වයසේ මිය යන්නේ නැති ජනතාවක් මේ වයඹ ඉන්නේ. හොඳට තමාම වගා කරගත්ත කුඹුරෙන් ගන්න හාල් ටික ඉදමෙ වවා ගන්න එළවලු ටිකෙන් හොඳට දිව්‍ය සරි කරගන්න අය. ඉතින් ඔවුන්ට තවදුරටත් මේ ශක්තිය ලබා දෙන්න අවශ්‍යයි. ඒ නිසා තමයි අපි හිතුවේ මේ ගැන කතා බහ කරන්න ඕන කියලා. ඉතින් දැන් ඒ නිසා මට වඩා හොඳින්ම දන්න මම දන්නේ බොහොම සුළු දෙයයි ප්‍රථම ආධාර සම්බන්ධයෙන්. ඒ අපිට අර මාධ්‍ය විදිහට අපි දැනගත යුතු නිසා. නමුත් මේ ගැන ඔබව දැනුවත් කරන්න වඩාම සුදුසු කෙනා තමයි අපි හොයාගෙන ඉන්නේ. වරුණ ප්‍රසාද් මහත්මයා, මේ ඔබට අහන්න තියෙන මුලින්ම ප්‍රශ්නේ තමයි ප්‍රථම ආධාර ගැන අපේ මිනිසුන් නැත්නම් අපේ මේ ආදරණීය ජනතාව දැනුවත්ද කියන කාරණේ. ඔය ඇත්තටම නිශාන්තිය හොඳ ප්‍රශ්නයක්. ඊට කලින් ඔබ මේකට හොඳ ප්‍රවේශයක් ගත්තා. ප්‍රථම ආධාර පිළිබඳව කතා කරනකොට අපි මුලින්ම දැනගමු ඇත්තටම මේ ප්‍රථම ආධාරය කියන්නේ මොකක්ද කියලා. අපි සරලව ගත්තොත් ප්‍රථම ආධාරයක් කියලා කියන්නේ නිශාන්ති අපි මොනවහරි ඉන්ජරි එකක් නැත්නම් අපිට අනතුරක් වුණොත් ඒකට මුලින්ම ලබා දෙන ප්‍රතිකාරය. ඒකට තමයි අපි ප්‍රථම ආධාර කියලා කියන්නේ. ඉතින් මේ ප්‍රථම ආධාරයක් මුලින්ම ලබා දෙන්නට සමාජය සූදානමින් ඉන්නවද කියන ප්‍රශ්නේ තමයි ඔබතුමී අහපු ප්‍රශ්නයේ අර්ථය. ඔය කියන්නේ ප්‍රථම ආධාර දෙන්න නම් අපි මොන හරි ගැන දැනගෙන ඉන්න ඕනේ. එහෙම දන්නවද? නැත්නම් අපි සූදානම් දැත්තම මම ලෙඩෙක් ගන්න නැත්නම් හදිසි ආධාර පත්විච්ච කෙනෙක් කරා මම යනවද?
අන්න ඒක තමයි. ඒකට ප්‍රථමාදාර දෙන්න අපිට ඇත්තටම පෞරුෂයක් තියනවාද කියන එක අපි හිතා ගන්න ඕන. ඒක අපි සමාජයේ එදිනදා ජීවත් වෙනකොට අපි ගොඩක් වෙලාවට දැකලා තිනවා පුද්ගලික අනතුරු වලට ලක් වෙනවා. නමුත් අපි අහන්න දකින්න තියෙන දේවල් තමයි එහෙම්ම දාලා ගියා. ඒ කියන්නේ අපි හදිසි අනතුරක් වුණොත් ඇක්සිඩන්ට් එකක් වුණොත් අපිට සමාජලට අහන්න ලැබෙනවා ලෙඩ දාලා ගියා කියලා. ඒ වගේම ගොඩක් වෙලාවට පාරේ මොකක් හරි අනතුරකට ලක් වුණොත් ගොඩක් අය වටේලා බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් නිශාන්ති ගොඩක් වෙලාවට මොබයිල් ෆෝන් එකෙන් වීඩියෝ කරනවා. ඔව්. එහෙම නැතුව උන් මේ ප්‍රථමාදාර පිළිබඳව දක්වන ආකල්පමය සහ පෞරුෂාත්මක උනන්දුව බොහොම අඩුයි. ඒ ඔබේ පෞරුෂාත්මක උනන්දුව කියන එකෙන් අදහස් කරේ මේ අනිත් අය මොනවාරි හිතයිද? එහෙම නැත්නම් මම මොකටද ගිහිල්ලා මෙයාගේ මේ නිකන් මේ ගිහිල්ලා මං තව ලෙඩක් ඇඟට දාගන්නේ මේ වගේ හිතන එකද? ඔව් ඒකේ එහෙම පැත්තක් තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට දැන් ওই අනතුරු ගැන කතා කරනකොට අනතුරකට කෙනෙක් පත් වුණොත් ගොඩක් අයකට ඉන්වෝල් වෙන්න බය, ඒ කියන්නේ සම්බන්ධ වෙන්න බය. මේක පොලිසිය ගිහිල්ලා පොලිසි ගානෙලා යන්න වෙයි, උසාවි ගානෙ යන්න වෙයි, මට කොහෙන්ද එච්චර කාලයක් කියලා අන්න ඒ වගේ නිකන් මට මේ අනවශ්‍ය අපහසුතාවලට ලක් වෙන්න වෙයි දෝ කියන ප්‍රශ්නාර්ථයත් එක්ක තමයි මිනිස්සෙක් එතන ඉන්නේ. ඉතින් එහෙනම් ගොඩක් වෙලාවට ඔය ප්‍රථමාදාර පැත්තට යොමු වෙන්න තියෙන පෞරුෂයේ පොඩි අඩුවක් තියෙනවා කියලා සමාජය දෙහා අපිට එන අත්දකින්න අපි එදිනදා දකින්න සිදුවීම් එක බලද්දි හොඳින් බලද්දි අපිට පැහැදිලි වෙන ප්‍රකට කරුණක්. ප්‍රසාද් ඔබට පුළුවන් ද ප්‍රථමාදාර කියන එකට නිර්වචනයක් දෙන්න? ප්‍රථමාදාර කියන එකට නිර්වචනයක් දැන් අපේ සහෘදයන්ට තේරෙන භාෂාවෙන් කිව්වොත් ඇත්තටම අපි අනතුරක් ලක් වුණොත් අනතුරකට ලක් වුණොත් ඒ අනතුරට ලක් වෙච්ච මොහොතේ ඒ සඳහා ලබා දිය යුතු සුදුසුම ප්‍රතිකාරය සුදුසු වෙලාවේ තමාටත් අන් අයටත් හානි නොවන ආකාරයට ලබා දෙන පුද්ගලයාට අපි කියනවා ප්‍රථමාදාර කරු. ඔහු දෙන ප්‍රතිකාරයට අපි කියනවා ප්‍රථමාදාරය. ඇත්තටම මම දකින විදිහට නම් ගොඩක් වෙලාවට දැන් පිටරටවල මිනිස්සු ප්‍රථමාදාර පිළිබඳව ගොඩක් දැනුවත්. දැන් අපි අපිට අපේ රට තාම සංවර්ධන වෙමින් පවතින රටක්. අපිට ප්‍රශ්න තියෙනවා මේත් එක්ක. අපිට ප්‍රථමාදාර ගැන මේ අස්සේ කතා බහ කරන්න ලැබීමත් ඇත්තටම වාසනාවක් කියලා හිතනවා. නමුත් විශේෂයෙන්ම නිශාන්ති අපි මෙතනින් තේරුම් ගන්න ඕන වැදගත් කරුණක් තියෙනවා. අපේ සෞඛ්‍ය පද්ධතිය අපි ගත්තොත් ගොඩක් වෙලාවට අපේ සෞඛ්‍ය පද්ධතිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි රෝග ප්‍රතිකාරංශය, අනිත් එක රෝග නිවාරණංශය. ඒ කියන්නේ ලෙඩක් හැදුනහම ඒක අපි ස්පිරිතාලයට ලෙඩාව ඇතුල් කරලා ප්‍රතිකාර කරනවා. එතකොට ඒක අපි කියනවා ප්‍රිවෙන්ටිව්, කියුරටිව්. ඒ කියන්නේ අපි ට්‍රීට්මන්ට් ඒරියා එක අපේ. එතකොට ඒකේ ගොඩක් වෙලාවට පහසුකම් තියෙනවා. නමුත් රෝගය හැදෙන්න කලින් රෝගය වළක්වා ගන්න ප්‍රිවෙන්ෂන් පැත්ත පිළිබඳ ලබා දෙන අවධානය අඩුයි දෝ කියලා පොඩි සැකයක් හිතුණා. ඒකට හොඳම උදාහරණයක් පහුගිය කොවිඩ් කාලේ අපි බැලුවොත් මිනිස්සු හැමෝම මාස්ක් දැම්ම නේද නිශාන්ති? ඔව්. හැමෝම අත්සේදුවා නේද? හැමෝම අර මීටරේ දුර පවත්ව ගත්තා නේද? එතකොට අනවශ්‍ය ගමන් වළක්වා ගත්තා. ආන් ඒක තමයි කොවිඩ් වැළඳීමට වඩා කොවිඩ් වළක්ව ගන්න ඕන කියන එකේ අර්ථය. මම උදාහරණයක් දෙන්නම්. මම කොවිඩ් හදාගන්නේ නැහැ. නැහැ. දැන් කොවිඩ් හදාගෙන කොවිඩ් නියුමෝනියා ගිහිල්ලා ජීවිත අවදානමක් ගන්නවට වඩා සහ හැමදාම අපේ ශ්වසන ආබාධයකින් පෙළෙනවට වඩා කෝවිඩ් වළක්වා ගන්න නැතුව ඉන්න තියෙනවා නම් කොච්චර හොඳයිද කියලා මිනිස්සුන්ගේ හිත තුළ ස්වභාවිකව සහ මේ මාධ්‍ය සහ සෞඛ්‍ය අංශ ඇති කරපු මේ දුෂ්‍යකත් එක්ක ආකල්පමය වෙනසක් මිනිස්සුන්ගේ වුණා. ඒ හින්දා අපිට මේ එන්නත්කරණයත් එක්ක අපිට කෝවිඩ් ලෝකයේම සහ ලංකාවේ යම් ප්‍රමාණයකට අඩු කරගන්න පුළුවන් වුණා. ඒක තමයි මේ ප්‍රිවෙන්ෂන් කියන එකට අපිට දෙන්න තියෙන හොඳම උදාහරණය. දැන් එතකොට ඒත් එක්කම නිශාන්ති අපි ඒ වගේ අවධානය අනිත් ක්ෂේත්‍ර වලටත් යොමු කරනවා නම් ඒ කියන්නේ අපි දැන් තවත් අනතුරු අපිට තියෙනවානේ. අපිට වලිප්පු වෙනවා, රෝග තියෙනවා, වෙන වෙන හෘද ආබාධ මේ වගේ නොයෙකුත් ලෙඩ හැදෙනවා. ඒවටත් මේ වගේ අවධානය දුන්නොත්, මේ වගේ ප්‍රසිද්ධියක් දුන්නොත්, මේ ගැන මේ වගේ අවධානයක් දුන්නොත් මං හිතනවා කෝවිඩ් වගේම මේවත් ඒ වගේ අනතුරුත් අපිට අඩු කරලා මේ ලොකු සාර්ථකත්වයක් ලෙඩාට දීලා රජයටත් වියදමක් අඩු කරලා දෙන්න පුළුවන් අපිට. මොකද ලෙඩෙක් රෝහලට ඇඩ්මිට් වෙනවා කියන්නේ නිශාන්ති ඒක රජයට බරක්, ලොකු වියදමක්. ඒතකොට ඒ ලෙඩා වෙනුවෙන් ලෙඩා දන්නේ නැති වුණාට රජයේ විශාල පිරිවැයක් දරනවා. වෛද්‍යවරයාට හෙදියන්ට අනිකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට සහ බෙහෙත් හේත් වලට විශාල වියදමක් දරනවා. මේක නොමිලේ දෙන සේවාවන්නේ සෞඛ්‍ය. ඒ හින්දා මේක මිනිස්සු නෑකට දැනෙන්නේ ඔය ඉස්පිරිතාලේ ඇඩ්මිට් වෙනවා කියලා එහෙම හිතන්නේ. නමුත් ඒක රටට බරක්.
එයින් අපේ ලෙඩ හැදෙන්නේ නැතු මං කියන්නේ විශ්වවිද්‍යාලයට ඇඩ්මිට් වෙන්න බා කියන එක නෙමෙයි අපි ඒක ඇඩ්මිට් වෙන්න කලින් ඒ ලෙඩේ වළක්වා ගන්න තියෙන අවස්ථාව ගැන සලකා බලනවා නම් මං හිතන්නේ ඒක යහපත් පුරවැසිය විදිහට අපිට ගොඩාක් වැදගත් වෙනවා අනිත් එක අනිත් කාරණේ තමයි කෙනෙක් රෝහල් ගත වුණා කියන්නේ නිශාන්ති ඒ පවුලට එක ලොකු ප්‍රශ්නයක් මං අහන්නේ ඉතින් ප්‍රශ්න පවුලට විශේෂයෙන් මරණයක් සිදු වුණොත් කිසිම කියන්නේ ඉතාම සුළු දෙයක් සිදුලා කියන වැටීමක් කියමු එහෙම නැත්නම් පුංචි පපිරෙදීමක් එහෙම නැත්නම් ඒ වගේ යම් දෙයක් සිදුවලා හරි ප්‍රතිකාර නොකරුවොත් ඒ ගෙදර අම්මා තාත්තා දරුවෙක් වුණත් මිය ගියොත් ඊට පස්සේ ඒ පවුලට සිද්ධ වෙන දේ මිය ගියත් සිදුවෙන හානිය සහ රෝහල් ගත කරොත් අපි ඉදම රෝගිය බලන්න යන්න දෙන්න දැන් ඒ සමාජයේ ඉතාලම අඩු ආදායම් ලාභී පවුලක් කියලා අපි ගමු නිශාන්ති එතකොට මේ පවුලේ සමාජික කන්න බොන්න මුදල් හොයා ගන්න ඕන සහ රෝගියා බලන්න යන්න සහ ඌගේ බෙහෙත් තේත් වලට සමාජයට වියදම් කරන්න වෙනවා එතකොට මේ පවුලේ සහ ළමයි පාසල් යනම ඌන්ගේ කාලය කළමනාකරණය කරගන්න මේ ආදී ලොකු ප්‍රශ්න රැසකට අපිට පේන්නේ නැති ප්‍රශ්න රැසකට මේ පවුලේ සමාජික මූල දෙනවා සමහරලාට ඒක කෙරවර වෙන්නේ වසපාණය කිරීමකින් එහෙම නැත්නම් සියදිවි හානි කරගන්නේ කොහොමද? එහෙනම් අපි මේව හොඳට සිවුම්ම සහ මානසික මට්ටම කියන්නේ මනෝවිද්‍යාත්මකව සහ අපි ආර්ථික විද්‍යාත්මකව මේක හරි සන්තුලනයෙන් බැලුවොත් රෝහල් ගත වෙනවට වඩා රෝහල් ගත වෙන්නේ නැතුව රෝගේ වළක්වා ගන්න ප්‍රතිමාදාර පාවිච්චි කිරීම අතිශයින් වැදගත්. අතිශයින් වැදගත්. ඉතින් 2 විනාඩි 13යි දැන් වෙලාව. ඔබ එකතු වෙන්නේ බදාදා දවසේ අද වයිබර් රේඩියෝ ආරෝග්‍ය වැඩසටහනත් එක්ක. ආරෝග්‍ය වැඩසටහනෙන් අපි කතා බහ කරන්නේ ප්‍රථමාධාර ගැන. මේ ගැන කතා බහ කරන්න අද මැදිරියට පැමිණෙන්නේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි වනතුරංශයේ හෙද නිලධාරී, ඒ වගේම හෙද විද්‍යාවේදී උපාධිධාරී, හදිසි සත්කාර පිළිබඳ ඩිප්ලෝමාධාරී, කොරියාවේ ඉන්ජේ විශ්වවිද්‍යාලයේ, ඒ වගේම පුහුණු නිලධාරී වරුණ ප්‍රසාද් මහතා. දැන් වරුණ අපි දැන් මූලිකව මේ එදත් අපි කතා කරගෙන මීට පෙරත් මේ වැඩසටහනක් අපි ගෙනාවා අහගෙන හිටපු අයට මතක ඇති. නමුත් අද දවසේදී අහන අයත් එක්ක එකතු කරගෙනයි අපි මේ කිව්වේ මොකද්ද මේ ප්‍රථමාධාරක කියන කාරණේ. දැන් ඔබ දැන් මේ ගැන මනා පරිචයක් තියෙන ප්‍රථමාධාර වල වටිනාකම හොඳින් දන්න මේ හිම නියැලෙන කෙනෙක් විදිහට මේ ජනතාව මේ ගැන දැනුවත් වෙලා නැත්තේ ඇයි නැත්නම් ජනතාව දැනුවත් වෙන්න ඕන ඇයි? ඒ ජනතාව දැනුවත් වෙන්න ඕන කියන ප්‍රශ්නෙට මගේ ඍජු පිළිතුර තමයි අපි අම්මාම ප්‍රතිකාරංශයේ ඉන්න කෙනෙක්. එතකොට මම දිනපතා රෝගීන් ඇසුරු කරනවා. මම දිනපතා මේ වගේ සිද්ධි අත්දකිනවා. ඒ මම අත්දකින සිද්ධි වලින් තමයි මට තේරෙන්නේ මේ ජනතාව මේ ගැන දැනුවත් නැහැ. මම උදාහරණයක් කියන්නම් ඔබතුමියට. මේ ළඟදී වලිප්පු හැදිච්ච ලෙඩෙක් අපේ රෝහලට ඇතුළත් වුණා. අතේ ලොකු හැන්දක් අරගෙන දැන් මේ අපි වලිප්පෙදිති ලෙඩකට අතට මුකුත් දෙන්න එපා කියලා මේ වෛද්‍යවරු එතකොට හෙද නිලධාරීන් අනිකුත් සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරීන් මාධ්‍ය සහ නිතිපතා කියනවා. පත්‍රවල බැලුවොත් මේ වගේ ඕනතරම් ආටිකල් යනවා. නමුත් ඒක නම් හන්දක් දෙන්නේ. ඒක තමයි. ඒ අපි ඇත්තටම ඒකත් එක්කට කනගාටු වෙන්න ඕනේ නිශාන්ති. මොකද අපි අපේ දෙන පණිවිඩය සමාජගත වෙලා නැහැ කියන එකේ තේරුම. එතකොට මේ ලෙඩා හන්දක් අතේ තියන් ඉන්නවා. එතන අතේ තියාගෙන එනවා සමහරේ විතරක් නෙමෙයි සමහර හැඳි කටටත් දානවා මම අහන්නේ හිටියේ දැන් අපි ගමේ මගේ පුංචි කාලේ මට මතකයි වලිප්පුව හැදුන ගාම කරන්නේ දිව හැපෙනවා දත් කඩලා යනවා කියලා අර කී වගේම ගෙදර මාළු පිනිමේ දන් තියන හැඳක් යකඩ හැඳ ගෑලා කොහම හරි කරලා කට ඇතුළට තියලා තද ඒතර තද වෙනවා මේ ඉතින් ඒක හරි නැද්ද එතකොට ඒක හරි නැහැ දැන් හේතුව තමයි දැන් අපිට වලිප්පුව කියන தත්ත්වය ඇති වෙන්නේ අපේ මොළේ ආවේග නිකුත් කරන රටාවේ යම් කිසි විචල්‍යභාවයක් ඉන්නා. ඒක වෙනසක් ඉන්නා. ඒ ඇති වෙන කම්පණය, ඒ චලන පරාසයන් අපිට මේ අතට හැඳි දීලා කටට හැඳි ඔබලා නතර කරන්න බෑ. එහෙම නතර කරනකොට වෙන්නේ දත් කඩලා යනවා. දත් කඩලා ගිහිල්ලා සමාඩේ හැඳි කෑලි අපිට ශෝෂණ මාර්ගයට ගිහිල්ලා ඒක ඔබ්ස්ට්‍රක් වෙලා, ඒ කියන්නේ සමාවෙන්න ඒක අවරෝධණයට ලක් වෙලා ජීවිත අවදානමක් වෙන්න පුළුවන්. අනික දැන් සමහර ලොකු යකඩ යන අතර දෙනවා මේ පැරණි මිත්‍යා විශ්වාසත් එක්ක තියෙන දේවල් මම මේවට අගෞරව කරනවා නෙමෙයි නමුත් වෛද්‍ය විද්‍යාත්මකව අපි දකින්න දේ ඒවා අතේ දීපුවා සම්මට අර අත හෙල්ලෙනකොට අර යකඩ මේ දණ්ඩත් එහෙ මෙහෙ හෙල්ලිලා ලෙඩට හානි වෙන්න පුළුවන් ළඟින් ඉන්නගෙනුට හානි වෙන්න පුළුවන් 60 හිසට වදින්න පුළුවන් එතකොට දැන් සමාජයට අපි කියනවා මේවා නතර කරන්න කියලා නමුත් මිනිස්සුන්ගේ අර අභ්‍යන්තරයේ ඒ කියන්නේ අර බ්ලඩ් බෝන් මැරෝස් වලටම මේක කා වැදිලා
මේක ආකල්පමය වෙනසකින් ඇත්තටම මේකට අපි යූස් කරන පාවිච්චි කරන වචනේ තමයි ආකල්පමය සංග්‍රාමයකින් තමයි මේක නිවැරදි කරන්න තියෙන්නේ නිසා වගා සංග්‍රාමය නෙවෙයි වගා සංග්‍රාමයක් නැතුව මේක කරන්න බෑ ඉතින් ප්‍රසාද් එහෙම හැන්දක් දෙන්නත් එපා නම් යකඩයක් අතර දෙන්නත් එපා නම් දැන් මේ දැන් අපි ප්‍රථම ආධාරවල නොයෙකුත් මේ ලෙඩ ගැන කතා කරන්න තියෙන දැන් වලිපු ගැන කියපු හින්දම මොකද ඔය රෝගයත් බොහෝ විට ගමක එක්කෙනෙක් දෙන්නකොට සමහර වෙලාවට ඔබ කියා වගේ වෙන වෙන දේවල් නිසා හැදෙන්න පුළුවන් මොකද්ද කරන්න යුතු ප්‍රතිකාර මොකද්ද යුතු ප්‍රතිකාර हरवला වම් පැත්තට හරවලා ඇයි වම් පැත්තට හරවන්නේ වම් පැත්තට හරවන්න හේතුව තමයි අපේ ගොඩක් වෙලාවට ආමාශය තියෙන්නේ වම් පැත්තට බරව එතකොට අපි ලඟ දකුණු පැත්තට බරව හැරෙව්වොත් එහෙම ගොඩක් වෙලාවට අපේ මේ වලිප්පු හැදෙන වෙලාවේ අපේ මේ තියෙන පේශි ඉහිල් වෙනවා මොකද අර බ්‍රේන් එකේ මොලේ පාලනයෙන් ගිලිහිලා යන නිසා ඔය මේ කෙල ගිලින්න ඕන ඒ කිසිදයක් යාර දැනෙන්නේ නැහැ ඒ කෙල ගිලින ස්ප්ලින්ටර් සහ අපි ඔය තව අන්නසෝතේ ගිලා ආමාශයට සම්බන්ධ නැතන තියෙනවා කාඩියක් ස්ප්ලින්ටර් කියලා මේ ස්ප්ලින්ට් එකක් ඒව රිලැක්ස් වෙනවා එතකොට බඩේ තියෙන දේවල් රිෆ්ලක්ස් වෙලා ආපහු පිටට එන්න පුළුවන් රිගිටෙට් වෙන්න පුළුවන් ඒ කියන්නේ එළියට එන්න එළියට එන්න පුළුවන් එතකොට දැන් අපි දකුණු පැත්තට දාලා තිබ්බොත් ආමාශයේ උඩු පැත්තේ තියෙන්නේ කට තියෙන පහළ පැත්තේ එතකොට ඉතා වේගෙන් බැක් ෆ්ලෝ එකක් එන්න පුළුවන් කටට ඒ දෙකම අපේ රසනිකාවාරියෙන් ඒ එන තරල අපේ පෙනහළු තුලට යන්න පුළුවන් ෆිට් එක මාරාන්තික නැහැ නිශාන්ති. නමුත් අර පෙනහළු වලට යන ආමාශයේ ගත දේවල් නිසා නියුමෝනියාවක් එන්න පුළුවන්. ඒ කියන්නේ කාපු ආහාර විතරක් නෙමෙයි අපේ ශරීරයේ තියෙන අනිත් අවයව වල තියෙන ග්‍රන්ථි වල තියෙන තරල. තරල කියන්නේ විශේෂයෙන් ආමාශයේ තියෙන දේවල් පෙනහළු වලට ගිහින් නිෂ්පූර්ණය කියලා අපි කියන සිංහලින් කියන්නේ නිෂ්පූර්ණ තත්ත්වය කියන්නේ අපි ඇස්පිරේෂන් නියුමෝනියා කියන එකට ඉංග්‍රීසි වලින්. එහෙම ඇති වෙලා නියුමෝනියාවට ඇති වෙලා ලෙඩ මාරාන්තික වෙන්න පුළුවන්. දැන් ඔය මේ මේ වලිප්පුව හැදුනහම ඒක යම් කිසි කාලයක් තිබල කියන විනාඩියක් දෙකක් හෝ තිබල ඒක එතනින් එයාට යනවා. ඔව්. ඒක ඒක අපිට නතර කරන්න බෑ. හා හා. අපි දැන් හොස්පිටලයිස් වෙච්චාම කරන්නේ නිශාන්ති ඒකට අපි මෙඩිසලම් කියන ඖෂධය ලබා දෙනවා. දීපුවම ලෙඩා නින්දකට යනවා. ඊට අමතරව අපි වම් පැත්තට හරවලා තියෙද්දිම කටේ තියෙන සික්‍රිෂන්ස් ඒ කියන්නේ ස්රාවයන් සක් කරනවා. හා හා. චූෂණය කරලා අයින් කරනවා. ඔව්. අයින් කරලා ලෙඩා වම් පැත්තට හරවලා ලෙෆ්ට් ලැටරල් පොසිෂන් එකේ අපි දාලා ලෙඩා සෙඩේට් වෙන්න තියෙනවා. ඊට පස්සේ තමයි අපි කෝස් එක හොයන්නේ ඇයි වලිප්පු ආවේ ඒකට දීර්ඝ කාලීනව ප්‍රතිකාර ගන්න ඕනේ යා මේ ඉතින් එතකොට දැන් මට තියෙන දෙන්න තියෙන උත්තරය තමයි වලිප්පු හැදුනොත් වම් පැත්තට හරවන්න කටේ තියෙන සෙම හැමම ගලාගෙන යන්න දෙන්න ඕන ඒවා ඒවා අයින් කරන්න අයින් කරන්න ඒකට කටේ ඇතුළට මුකුත් දාන්න එපා කටෙන් එළියට එනවා නම් පොඩි අවරෙදි කෑල්ලක් අරගෙන කටින් පැත්තට පිහලා වම් පැත්තට හරවගෙන හැකි ඉක්මනින් ස්පිරිතාලට ගියෙන්ද එච්චරයි ඒ ඉතුරු දේ ඉතුරුදී අපි බලා ගන්න. ඔව් රෝහලින් බලා ගන්න. රෝහලින් බලා ගන්න. අර අර වගේ වැඩි දේවල් කරලා වැඩි හොඳට මේ දේවල් කරලා ගෙනම් බස් තමයි. ඒදර මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ හොයා ගන්නත් අමාරුයි. ඔව් දැන් මං හිතන්නේ අපි අපිට සමන් දෙන අයට තේරෙනවා ඇති. එතකොට ලෙඩාට වැඩි ප්‍රමාණි කරන්නේ ස්පිරිතාලයට යන්න කලින් තම තමන් අතින් තම හානි සිද්ධ වෙන්නේ. ගෙදනායමයි. ගෙදනායමයි. දැන් අර තමයි මේ අපි හොඳ කරන්න කියලා කරන්නේ. හ්ම්. ඒකෙන් ගොඩක් වෙලාවට ලෙඩාගේ සෞඛ්‍යයට හානි වෙන්න පුළුවන් නේ ශාන්ති. අපව අපි කියනවා වලිප්පුව රෝගෙ හැදෙනවා ගෙදර කෙනෙකුට වහාම වුව වම් අත පැත්තට හරවලා ඇල කරලා ඇලෙට තියන්න ඕන කටින් එන සෙම සහ මොන හරි එන ශ්‍රාවයන් පිහ දාලා හැකි ඉක්මනින් රෝහල්ගත කරන්න. ඒකට චූටි දෙයක් මම වුණ පූර්ණයක් එකතු කරන්න. හා ගොඩක් වෙලට අම්මලා පොඩි බබාලට අපි උෂ්ණත්වයේ 100 102කට වඩා වැඩි වුණොත් 100 මේ සෙල්සියස් එකේ 100 මේ ෆරන්හයිට් අංශක. ඔව් ඔව්. ගොඩක් වෙලට බබාට ෆෙබ්‍රයිල් ෆිට් එනවා. උණ වලිප් වෙනවා කියලා නේ අම්මලාගේ භාෂාවෙන් අම්මලා කියන්නේ. අම්ම කරන්නේ බබා උඩට වඩාගෙන තුවන එනවා. මොක තමයි අපි දකින්න දෙහි. එතකොට වෙන්නේ බබා ගැහි දැන් අර අම්මට බලන්න බෑ. බබා ගොහෙම ගැහෙනවා ඇස් උඩට යනවා අතපය ගැහෙනවා දැන් තමන් ආදරය කරන තමන්ගේ ළඟම තමන්ගේ හදවත බඳු දරුවා ඒ වගේ අර මේ ඍජු එක ඒක අර දර්ශනයත් හරි භයානක දෙයක් නේ වලිප්ප හැදෙන වෙලාවේ. ඒ වෙලාවේ අම්මා ගොඩක් කලබල වෙලා කරන්නේ නිශාන්ති බබා උඩට වඩාගෙන වේගෙන් එනවා. එනකොට අර ළමයට වෙන්න තියෙන හානිය වෙනවා. ඒ ගාතර රෝගින් අපි දකින්න උඩ බැලිය අතරනේ අපි අරගෙන අපි කියන්නේ බබා වම් පැත්තට හරවගෙන බබාට ගැහෙන්න දෙන්න. මොකද දැන් සමහර අය කරන වැඩක් තමයි අතපය තද්ද කරලා අල්ලනවා ගැහෙනකොට. ඒ දොර සමහරට මේ සන්ධි විසන්ධි වෙන්න පුළුවන්.
फिट नवत्ंड बेलू अगेल लेडाट हानिवेन्तिविधिट हानिवेन्तिविधिट या वम पार्श्व स्थापित ईट एम वलिपु हेदल या ड्राइविंग जॉब बेगन्नकरा बी केयरफुल या मुहुदुवेन जॉब बेगन्नकरा बी केयरफुल या समान गसनगिन जॉब बेगन्नकरा बी केयरफुल निवेरदी बेहद गन्नोन निवेरदी पालने वेन्नोन निवेरदी अवधानी इन्नोन विशेष मट की वलिपु तीन लेडेक्ना दिग्गटम प्रतिकार गन्नोन क्लिनिक एकट गिहिल्ला सायन एकट गिहिल्ला गुडक लेड्डु अपि मट आडी मा देम मट बेहद तेपा एहेम केला नतर का ओ अरे पंडित वेनवा ने लेड्डु टिक कालक केन गुडे टिक लेडे होंद वेनो गुडे टिक कर आ देम बेहद मुगुडे देम हुंदाई ने मट होंदर होंद मट होंदाई केला बेहद नवत्तनवा एदगुडे समाट या ड्राइवर केनेक ना या जॉब बे करन समाट අපි හිතමු ළමයි ගොඩාක් කරගෙන ස්කූල් 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 බස් එකක් යනකොට එයාට මෙමස් මොර එනවා මහා පාරේදී දෙදුකට මොකද වෙන්නේ එයා විතරක් නෙමෙයි විශාල පිරිසක් අනතුරටපත් වෙනවා ඒ ඔහුගේ වාහනේ ගමන් කරන අය අනිත් පාරේ අනිත් යන අය ඔව් දැන් කතාවට කියන්නේ වෛද්‍යවරයෙකුට වැරදුනොත් එකලෙඩයි ඩ්‍රයිවර් කෙනෙකුට වැරදුනොත් ජීවිත ගොඩක් ඉතින් එහෙනම් අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන ඒ නිසා ප්‍රථම ආධාර ගැන දැනගත යුතුයි නමුත් අර ප්‍රශ්නෙට අපේ රටට වඩා අනිත් රටවල් දැනුවත් ඇයි අපිට එහෙම දැනුවත් භාවයක් නැත්තේ මේ මොකටද මොකද සාක්ෂරතාවය අතින් ඉහළයි කියනවා අපි අනිත් රටවල් එක අපිට ඉංග්‍රීසි දැනුම තියෙනවා ගොඩක් අය දැන් හැමදේම භාවිත කරන අන්තර්ජාලය භාවිත කරන මෙච්චර කරලා ඇයි ප්‍රථම ආධාර ගැන මේ සදන්නේ නැත්තේ ඒකට නිසාන්ත මිස් අපි මේ වහිනකොට අපි ගොඩක් අය කරන්නේ වැස්සට බයින් එකනේ එතකොට අපි වැස්සට පැන පැන ඉඳලා හරියන්නේ නැහැ අපි කුඩයක් කියලා ගන්න ඕනේ එතකොට අපි දෙමෙන්නේ නැහැ ඒ වගේ පොළවේ අපි ඇවිදින පාරේ මාර්ගයේ ගල් නම් अभी पुलोट बेन बेन हरियाणा अभी सरपु दिगदागे अभी मे को रजेट बेनला सौख्यांशल बेनला मध्यट बेनला मेक कर बेह मेक अभी हेम दें को हेमो मेक तुने निशांति हेमो निशा मेकट इकतुना स्कूल टीचर्स लेकुना वैद्यवर सौख्य कार्य मंडल कट्टी संविधान मध्य हेम के ඉතින් ඇයි මං අහන්නේ අනිත් ලෙඩ වලට ප්‍රතිම ආධාර වලට මේ වගේ සහයෝගයක් දෙන්න බැරි. ඉතින් ඒක මේ අධ්‍යාපනයෙන්වත් ඒක ලබා දෙන පාසල් වල ප්‍රතිම ආධාර උගන්වන්නේ නැහෙනේ. මං හිතන්නේ මට මතකයි මගේ පුංචි කාලේ මට දැන් සෑහෙන වයසයි මගේ කාලේ මම මේ කියන්නේ. මට මතක අර වෙළුම් පැටි භාවිතය පිලිස්සුනහම මොකද්ද කරන්නේ ඊට පස්සේ කැපුමක් නම් මොකද්ද කරන්නේ අත පෑන්නොත් අත කැඩුනොත් මොකද්ද කරන්නේ මෙන්න මේ වගේ නයි ගන්නවා මතකයක් තියෙනවා. හැබැයි මගේ දරුවන්ට එහෙම දෙයක් ලැබුණාද කියලා මම දන්නේ නැහැ. ඒක මටත් මතකයි දැන් නිශාන්ත ඔය කියන තත්ත්වය මට තිබ්බා මතකයි අපිට චූටි කාලේ තිබ්බා මේ ලස්සන රූප ඇඳලා ඔව් ලස්සන පාඩම සෞඛ්‍ය කියලා. ඔව් සෞඛ්‍ය කියලා මම හිතන්නේ මේ නවත දැන් තියෙනවා අපි තියෙනවා නේද ඒක තමයි අන්න ඒකේ ඇත්තම අපි හරි ආසාවෙන් ඒ කාලේ හරියට ඌ හිතට වදිනවා අපි කැමති හරියට මේ වෙළුම් පටියක් දාන්න අපි කැමති නිකන් දැන් අපි පොඩි දැන් හැමෝම කැමති නිකන් දොස්තර කෙනෙක් වෙන්නේ ඉංජිනේර කෙනෙක් වෙන්නේ එහෙමනේ පොඩි දරුවන් ඉතින් හීන තියෙන ඉතින් ඒ වගේ තමයි වෙළුම් පටියක් උතන්න හරි ආසයි එතකොට දැන් කාට හරි මොන හරි වුණොත් උස්සගෙන යන්න උදව් කරන්න පොඩි ළමයි හරි ආසයි ඉතින් එහෙනම් ඒක මන් දන්නේ අධ්‍යාපන ධාරාවේ මොකද්ද දැන් තත්ත්වය කියලා මට මේ ෆලෝ අප් කරන්න බැරි වුණා ඒක. නමුත් අපි පොඩි කාලයක තිබ්බා. නමුත් ඒක ලොකු වෙනකොට අමතක කරනවා. එතනයි වැරද්ද. චූටි කාලේ දෙන එක ලොකු වෙනකොට අමතක කරනවා. අපේ අම්මා කරේ මෙහෙමයි. අපේ ආච්චි අම්මා කිරි අම්මා කරේ නමකට මෙහෙමයි කියලා සමාජයට අපි තාමත් අර පරණ දේවල් එක්කම ඉන්නවා වෙන්නත් පුළුවන් කියලා මට හිතෙනවා. ඔව් ඒ හින්දා මං හිතන්නේ මේ ඇත්තරම මේ ප්‍රෝග්‍රෑම් එක මං ඔබට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ විෂයක් තෝරාගෙන මේක මිනිස්සු දැනුවත් කරන්න මේක මේ වගේ වැඩසටහනක් සංවිධානය කිරීම ගැන. ඔව්. වෙලාව 5:26 අපි කතා බහ කරමින් ආරෝග්‍ය වැඩසටහනත් එක්ක අද අපි ප්‍රථම ආධාර ගැන කතා බහ කරන්නේ. මේ සඳහා කතා කිරීමට පැමිණ සිටින්නේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු අංශයේ හෙදල නිලධාරී වරුණ ප්‍රසාද් මහතා. මේ පැයක ගුවන් කාලයක් මට මේ ගීතයක්වත් ප්‍රචාරය කරන්න හිතෙන්නේ නැහැ. මොකද ඔබ වහන් කෙනෙක්ගෙන් තව දොරටත් මොකද අපි මේ කතා කරන වෙලාවෙත් කෙනෙක් මේක දැනගත්තා නම් සමහර එක්කෙනෙක්ගේ හරි ජීවිතයක් බේරෙන්න පුළුවන්. එතකොට දැන් ඔබ අත්දැකීම් බහුලයිනේ. දැන් අපි කතා කරා මේ වලිප්පුව නැත්නම් මේ මැස්මර හැදුනහම මේ යකඩ හැඳි යකඩ පාවිච්චි කරන්න එපා කියලා. ඒ වගේ තව අපි කරන වැරදි මොනවාද? ඔව් දැන් ඒකට මම කැමතියි මේ 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 හැම අපිට ගොඩාක් ප්‍රථම ආධාර වල නැවුම් විෂයන් තියෙනවා මානයන් තියෙනවා. නමුත් ඒ අලුත් ඒවා මොනවද කියන්නේ? මොකද අපි අලුත් ගැන කතා කරොත් මම මුලින්ම කියන්න කැමතියි අපි හැමෝම අපේ ජීවිතේට ආදරේනේ.
ඔබතුමියත් ආදරේ මමත් ආදරේ. ඉතින් මේ ජීවිතේ රැකගන්න එපෙයි ඉස්සරලා. එහෙනම් ජීවිතේ රැකගන්න අපි මොන වගේ ක්‍රියාමාර්ගද ගන්න? අපි හදිස්සි හිතමු නිශාන්ති. දැන් දැන් අපි හිතමු ඔබේ ඔබ වැඩ කරන කාර්යාලේ, ඔබේ පාසලේ, ඔබේ රැකියා ස්ථානයේ, එව නැත්නම් ඔබ ගමන් කරන බස් රථේ, ඔබ ගමන් කරන දුම්රියේ, ඔබ ඔබ බඩු විකුණන මේ පදික වෙල වේදිකාවේ, මේ කොයි තැනක හරි කවුරු හරි වැටුණා කියලා එක පාට කලන්ත දාලා මේ වැටිච්ච කෙනාගේ හදවත නතර වුණාද නැත්නම් නිකන් කලන්තයද දාලා වැටුණේ කියලා සාමාන්‍ය එතන ඉන්න පුද්ගලයාට තේරුම් ගන්න වෙනවා. එතකොට දැන් හදවත නතර වීමකින් මේ පුද්ගලයා බිම ඇදගෙන වැටුණා නම් ඒක කොහොමද අඳුරගන්නේ? අන්න ඒක අතිශයින් වැදගත් කාර්යයක්. සමාජගත තියෙන එක. මොකද වෛද්‍යවරයා ළඟට ලෙඩා අරයන්න ලොකු වෙලාවක් යනවා. නමුත් දැන් හાર્ට් එක නතර වෙලා නම් ලෙඩා වැටුනේ ඒ වෙලාවේ ළඟ ඉන්න කෙනා අතේ තමයි ඔහුගේ ජීවිතේ රැඳී තිබෙන්නේ. මේක තමයි අපි ඒ පුද්ගලයව නොදන්න රහස. ඒතකොට ඒ පුද්ගලයා දැනගන්න ඕන මේ ඇද වැටිච්ච පුද්ගලයාගේ හෘදය නතර වෙලාද? හෘදය නතර වෙලාද කියලා දැනගන්න මේ වෛද්‍ය විද්‍යාවට යන්න ඕනේ නෑ. සාමාන්‍ය දැනුමකින්, සාමාන්‍ය ප්‍රථමාධාර දැනුමකින් අපිට මේක අඳුර ගන්න පුළුවන්. ඉතින් ඔව් ඒක තමයි. ඒකට අපි විශේෂයෙන්ම නිර්ණායක තුනක් පාවිච්චි කරනවා. පළවෙනි එක තමයි අපි ලෙඩාට මෙහෙම තට්ටු කරලා කතා කරලා බලනවා නිශාන්ති සිහිය තියෙනවද කියලා. දැන් අපි හිතමු දැන් අපි නමක් කියමු මිස්ටර් පෙරේරා කියලා. මිස්ටර් පෙරේරා නැත්තම් අපි දන්නේ නැති කෙනෙක් නම් තාත්තා නැත්තම් මාමේ හරි මොන හරි කියලා අපි මෙහෙම ඇඟට ටිකක් හයියෙන් තට්ටු කරලා අපි බලනවා. එතකොට සිහියක් ප්‍රතිචාර දක්වන්න නැත්තම් රෙස්පොන්ස් කරන්න නැත්තම් අපිට තේරුම් ගන්න පුළුවන් මෙයාගේ සිහිය තත්ත්වය දැන් නැහැ. සිහිය තියෙන කෙනා කතා කරනවානේ. ඊළඟ එක තමයි අපිට පුළුවන් බලන්න නිශාන්ති පපුව හොඳින් ඉහළ පහළ යනවාද කියලා. ඒක හුස්ම වැටුණාද කියන එක බලන්න. හුස්ම කියන්නේ chest expanding right. ඒ කියන්නේ අපිට පුළුවන් පපුව ඉහළ පහළ යනවාද කියලා බලන්න. සාමාන්‍ය මන්ද බුද්ධික නොවන ඕනම කෙනෙකුට පුළුවන්. මොකද දැන් වාටුලක් දැන් සමහර මේ ළඟ ඉන්න කට්ටිය කියනවා මිසි මේ ලෙඩ හුස්ම ගන්නෑ වගේ. ડોક્ટર මේ ලෙඩ හුස්ම ගන්නෑ වගේ බලන්න කියලා ඒ ලෙඩ ගේනාගෙම කියනවා. අවස්ථා අපි අහලා තියෙනවා. ඉතින් එතකොට ඒක බලන්න පුළුවන්. පපුව ඉහළ පහළ යනවාද කියලා හොඳට බලන්න පුළුවන්. එහෙම නැත්නම් අර මූණ කිට්ටු කරලා මේ නහයෙන් දෙනවද කියලා බලන්න. ඔව් ඒකට ක්‍රමයක් තියෙනවා. අපි ඒකට ඇත්තටම අපි ඉංග්‍රීසි වලින් ට්‍රිපල් ලේයාවේ මැනුව කියලා කියන්නේ. ඒකේ ඇත්තටම මේ නිකටින් ඔලුව උස්සලා හිස දෙසින් නලලින් හිස පහත් කරලා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට මේ අපි Facebook අරා ඉන්න අයට බලන්න පුළුවන් ඒ මෙන්න මේ විදිහට. දැන් අපි මේ තව එකක් තියෙනවා නිශාන්ති. දැන් අපි හැම වෙලේම කතා කරනවානේ අපි සිහි නැති වෙනකොට අපි හුස්ම ගන්න මාර්ගය තියෙනවානේ. මේ ශ්වසන මාර්ගයේ මේ නාසයේ තියෙනවා, නාස් පුඩු තියෙනවා, ග්‍රසනිකාව තියෙනවා, ඊට පස්සේ ස්වරාලය තියෙනවා, ශ්වාසනාලය තියෙනවා, ශ්වාසනාලිකා තියෙනවා, ඊට පස්සේ ගර්ත තියෙනවා, පෙනහල් තියෙනවා. මේ ගර්ත දක්වා යන ගමන් මාර්ගයේ විවෘත එකක්, පේටන්ට් එකක්. ඔව්. දැන් අපිට සිහි නැති වෙලා අපි මේ මුණින් තලා ස්ථාපිතේ ඉන්නකොට, ඒ කියන්නේ අපි ඉංග්‍රීසි වලින් කියනවා සුපර් ඉම්පොසිෂන් කියලා. වැටෙන බොහෝ විට වැටෙන්නේ එක්ක මුණින් අතර නැත්නම් උඩ බැලිය. උඩ බැලිය අතර ඉන්නකොට අපේ හානිදායක කෙනා ඉන්නේ අපේ ඇඟ ඇතුලේ. කවුද දන්නවද? අපේ දිව. අපේ දිව පැරලයිස් වුණාම, ඒ කියන්නේ අපිට සිහිය නැති වෙනකොට ඒ දිව පස්සට වැටෙනවා. මෙහෙම අර ගුරුත්ව බලය යටතේ මෙහෙම උඩ බැලිය අතර ඉන්නකොට දිව පස්සට තල්ලු වෙලා ගිහිල්ලා අපි හුස්ම ගන්න මාර්ගය අවහිර වෙනවා. හා හා හා. එතකොට අපි පළවෙනි කිලර් අපේ මර්ඩර් ඉන්නේ අපේ ඇඟේ. මගේ මරුවා මා අසලම. ඒක නැති කරන ක්‍රමය තමයි ඔබතුමිය ලස්සනට ඇහුවේ. මොකද්ද අහපු ප්‍රශ්නේ? කොහොමද එනම් මේක අපි මෙව කරන්නේ? ඒක කරන්නේ අපි නිකටින් ලෙඩාගේ නිකට උස්සලා උඩට හෙඩ් එක, ඒ කියන්නේ නලල පහත් කරනවා. අපි කියන ඉංග්‍රීසි වලින් chin lift head till කියලා. මෙහෙම. ඔහොම කරපු ගමන්, ඒ කියන්නේ නිකට ඉස්සම මෙතන විරුද්ධ. නිකටින් උස්සනවා ඔහොම උඩට. නිකටින් උස්සපුවාම ඊට අමතරව ජෝ ත්‍රස්ට් කියලා තව එකක් තියෙනවා. ඒ කියන්නේ මේ හක්ක චුට්ටක් ඉස්සරහට අදින එකක්. ඒක සමහරට අපිට සාමාන්‍ය අයිට කියන එක ඇච්චර සාධාරණ නෑ. නමුත් අර මෙහෙම හිස දෙසින් නිකටින් උස්සලා ඔළුව මෙහෙම පහත් කරපුවාම උස්ම ගන්න මාර්ගය විවෘතයි. දැන් එයාට හුස්ම ගන්න පුළුවන්. ඒක කරන්න ළඟ ඉන්න කෙනාට පුළුවන් නේ ශාන්ති. ඔව්. ඔබ කියෝ වගේම අර මන්ද බුද්ධික මේ ගැන මුකුත් නැතුව සිහි විකල් නොවිච්ච කෙනෙකුට නම් පුළුවන්. ඔව් දැන් මේ මේක අහගෙන ඔබ සමහරට යුම් පිහුම් කරනවා වෙන්න පුළුවන්, නැත්නම් වෙන වැඩ කරනවා වෙන්න පුළුවන්. ඔබට මං කියන එක තේරෙනවා. මේ දැන් මෙහෙම නිකටෙන් උස්සලා ඔළුව පහත් කරපුවාම අපේ යාවේක ඕපන් වෙනවා.
එහෙම කරන්න පුළුවන්. එතකොට හුස්ම ගන්න එක ඇහෙනවා. හා. ඒතර මූණ ලං කරොත් කම්මුලට දැනෙනවා. දැනෙනවා. පපුව ඉහළ පහළ යනවා පේනවා. අපි ඒකට කියනවා look listen feel. දැන් ඔය ඔක්කොම කරත් වරුණ මේ ගොඩක් ඉත දැන් රෝහල් ගත කරලා පස්සේ වෛද්‍යවරු කියනවානේ අයියෝ මේ මීට මේ තව ටික තව පැය කර කලින් එනවා නම් මේ ලෙඩ බේර ගන්න තිබුණා. මේ එහෙම නැත්නම් පැය භාගකට කලින් එනවා නම් පැය හය කර කලින් එනවා නම් බේර ගන්න තිබ්බා. දැන් ඔබ ඔය කියන මට්ටමේ කෙනෙක්. ඒ කියන්නේ හෘදේ නතර වෙලා මොකක් හරි අපගෙන heart attack හැදලා වැටුණ කෙනෙක්ට කොච්චර කල් තියෙනවද? ඒක තමයි හොඳ ප්‍රශ්නයක් ඒක. දැන් අර මං කී කී හිටපු තැනින් මං චුට්ටක් මේ ඉස්සරහට ගිහිල්ලා ඔතෙන් දෙන්නම්. සමන්න. එතකොට මෙහෙම යාවේක මෙහෙම ඕපන් කරගත්තා. ඕපන් කරගත්තාම ඔන්න දැන් හුස්ම ගන්න පුළුවන් ලේලා. ඔව්. හුස්ම ගන්නවද කියලා දැන් දැන් බලන්න පුළුවන් මං අර ලුක් ලිසන් ෆීල් කියලා කිව්වේ. ඔව්. හුස්ම ගන්න නැත්තම්. හා. ඊ ළඟට යා කරන්න ඕනේ තමන්ගේ ඇඟිලි දෙක එකතු කරලා. මේ ඇඟිලි දෙක. තමන්ගේ මේ අපි ගත්තොත් තමාට හුරු මේ දබර ඇඟිල්ලයි මැද ඇඟිල්ලයි. හරි. එකට එකතු කරලා මේ හුස්ම ගන්න බටේ පැත්තකින් චූට්ටක් තද කරුවොත් අපිට ඕවා වාට මේ YouTube එකේ හරි Google වල හරි මේක සර්ච් කරොත් ඕන තරම් පින්තූර තියෙනවා ඇත්තරම දැන් මේ හැම කෙනාතේම ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවනේ නිශාන්ති. එතකොට මෙහෙම බැලුවොත් අපිට බෙල්ලට ලී ගමන් කරන ලොකු නහරයක් තියෙනවා. අපි එකට කියනවා කැරොටිඩ් ආටරි කියලා. ඒ කැරොටිඩ් පල්ස් එක බලා ගන්න පුළුවන්. කැරොටිඩ් පල්ස් නැහැ කියන්නේ නිශාන්ති හෘදයෙන් මොළයට ලේ යන්නේ නැහැ. මොළයට ලේ ගියේ නැත්තම් විනාඩි 3ක් මොළේ සෛල විනාශ වෙන්න පටන් ගන්නවා. අන්නේ වෙලාවෙ පටන් ගන්න ඕන පපුව ඔබන්න. ඒකට අපි කියනවා chest compression. එහෙම නැත්නම් heart massage දෙන්න පටන් ගන්න ඕන. ඒතර heart massage දෙනකොට අපේ ඇඟේ ලේ ලීටර 5.5ක් තියෙනවා. ඒතර heart එකේ තියෙන valve. Valve කියන්නේ දැන් අපි බයිසිකලයට උලන් ගහලා පොම්පෙ ගලවපුවම උලන් ආපහු වෙන්නේ නැහැ නේ. ඒ වගේ අපි heart එක මෙහෙම තද කරපුවාම heart එකේ තියෙන රුධිරය, ඒ කියන්නේ ventricles වල තියෙන blood සාස්ථානික මහා ධමනියට ධමනිය වලට යනවා කියමුකෝ. විතර කරන්න කියමුකෝ. නහර දිගේ ගමන් කරනවා. ධමනි දිගේ යනවා. ඒතකොට අතෑරපුවාම අර සිරා වල තියෙන රුධිරය නැවත heart එකට එනවා. ආයෙ තද කරපුවාම ආයෙ යනවා. ඒතකොට ආයෙ relax කරපුවාම ආයෙ එනවා. ස්වභාව ධර්මයෙන් ලැබිච්ච දායාදයක්. ජීවිතේ බේර ගන්න. එදොර හැබැයි තියෙන විනාඩි 3යි. විනාඩි 3යි තියෙන්නේ. විනාඩි 3ක් ඇතුළත අපි මේක කරන්න ඕන. විනාඩි 3 පපුව මසාජ් කර කර මසාජ් කර කර ඔයා කාට හරි කතා කරලා උදව් ඉල්ලගෙන දැන් අපිට තියෙනවා 1990 19 90 19 90ට කතා කරන්න. කතා කරලා ඒගොල්ලන්ගේ සපෝට් එක අරගෙන ඔයා ලෙඩා ඉස්පිරිතාලෙට ගේන්න. ඔයා තමයි ලෙඩා බේරන්නේ. හැබැයි වරුණ ඕක නෙමෙයිනේ වෙන්නේ. වෙන්නේ වැටුණ ගාම අනේ මේ වැටලක ඇ ගහලා හිස හත බදාගෙන ඊට පස්සේ අර ලෙඩා දිහා බලන්නේ අම්මට මොකද්ද මේ මම නම් බලන්නේ ඊට පස්සේ එහෙම නැත්තම් ඒක දැකලා අනිත් කෙනත් කලන්ත හැදෙලා වැටලා එහෙම දෙයක් නේ අපේ ජාන තරුංගක් ඉත අපි දකින්නේ ඒක තමයි නිශාන්ති මං කිව්වේ මේ වැඩසටහන පටන් ගන්නකොටම අපේ මිනිස්සුන්ට ප්‍රථම ආධාර දෙන්න පෞරුෂයක් නැහැ කියලා හරි එහෙම එතකොට දැන් අපි හදන්න ඕනේ මොකක්ද එහෙනම් පෞරුෂය අපි පෞරුෂය හදන්න පෞරුෂය ගොඩනගන්න නම් අපි ඒගොල්ලෝ හොඳට දැනුවත් කරන්න ඕන මේක වෛද්‍යවරු මෙසේ ශ්‍රේණියේ ප්‍රවීණයන් හෙද නිලධාරීන් අනිකුත් මේ සෞඛ්‍ය සම්බන්ධ නිලධාරීන් මේකේ වගකීම් අරගෙන මේකේ කමියුනිටි එකට ගිහිලා සමාජයට ගිහිලා අපි ඉන්න ගමේ ලීඩර්ස්ලා ගමේ පන්සලේ හාමුදුරුව ග්‍රාම සේවක මහත්තයා ගමේ මරණාධාර සමාජ සුබසාධක සමිතිය ගමේ තියෙන අර මේ ඔටොනොමික් ලීඩර්ෂිප් කියලා අපි කියන්නේ ගමේ තියෙන අර කිසිම තනතුරක් නැහැ නමුත් කතා කරද්දී හරිය ලීඩර්ෂිප් එකක් තියෙන එයාට පිරිසක් එකතු කරගන්න පුළුවන් ඒ කට්ටියන්ගේ සහාය එකතු කරගෙන මේක අපි මං කිව්වේ වෙනම ප්‍රථම ආධාර සංග්‍රාමයක් ආරම්භ කරොත් අන්න දැන් මම මෙතන ඇදගෙන වැටුනොත් ඔබතුමිය මට CPR දීලා මාව ළඟට දින රෝහලට අරන් යයි. අන්න එහෙම කරොත් මොළයට විනාඩි 3ක් ඇතුළත ප්‍රමාණවී ලේගමන් කරනවා. ඊට පස්සේ වෛද්‍යවරුන්ට කරන්න තියෙන්නේ ඒගොල්ලන්ගේ ප්‍රතිකාර පටන් ගන්න එක. ඊට පස්සේ පටන් අරගෙන ප්‍රතිකාර දීලා ICU එකට දාලා ලෙඩා සුව වෙලා හොස්පිටල් එකෙන් නිදහස් discharge වෙලා ගෙදර එනවා. ඒතර ළඟ ඉන්න හිටපු කෙනාට අහිංසක සතුටක් ලැබෙනවා නිශාන්ති. මම තමයි මට ප්‍රථම ආධාර දැනුම පාවිච්චි කරලා මේ ලෙඩාගේ ස්පිරිතාලට යනකම් මොලේ මැරෙන්න දෙන්නේ නැතුව මම තමයි මෙයාගේ මොලේ පරිස්සම් කරලා දුන්නේ කියලා තමන්ට කාටවත් කොඩිය උස්සන්න ඕනේ නැහැ මමයි කලේ කියලා තමන්ට අහිංසක සතුටක් ලබන්න පුළුවන් ඒ ඇතිනේ ඇති දැන් අපි දැන් ඔය හෘද රෝග තියෙන අය දැන් සමහරට කියන මට කිසිම ලෙඩක් කවදාවත් තිබිලා නැහැ දැන් පපුව අමාරුනේ අපි ඔකට කියන්නේ දැන් පපුව අමාරුව තියෙනවා කියලා සමහරු පපුවල්ලන් කෑ ගහනවා නම් ඔහුට කැදරි ගන්න හරි හය තියෙනවා නම්
අර වගේ බය වෙන්න ඕනේ නැද්ද? ඔව් දැන් මෙහෙමයි. දැන් ඕක අතන ඕකට තියෙන දැන් අර බුද්ධ දේශනාවේ තියෙනවානේ මේ නිශාන්ති මේ ආරෝග්‍ය මදේ කියලා එකක්. දැන් තරුණ මදේ කියලා තියෙනවා ආරෝග්‍ය මදේ කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් තරුණ කාලේ වෙනකොට මේ නිකන් මැරෙන්නේ නැහැ වගේ අදහසක් එනවනේ. නිකන් අපි තියෙනවනේ. මැරෙන්නේ වයසට ගිහින්. ඔය මැරෙන්නේ වයසට ගිහින්. අපෝ කල් තියෙනවා දැන්. අපි කිව්වොත් දැන් මොන හරි ධාර්මික වැඩකට යෙදෙන්න කිව්වොත් අපෝ කල් තියෙනවා. තව මේ කියලා එහෙම කියනවා. කියනවා. එතකොට දැන් ආරෝග්‍ය මදේ කියන්නේ සමහර මිනිස්සු ඉන්නවා කිසිම ලෙඩක් දුකක් නැතිව. ඔව්. ඒ මිනිස්සුන්ට මේක සංවේදී වෙන්නේ නැහැ නේ. අපි කියන්නේ එහෙම බය ලෙඩක් නැහැ. ලෙඩක් නැහැ. එතකොට හිතනවා මේ මට ලෙඩ හැදෙන්නේ නැහැ. අයියෝ. කියලා ඒකට කියන ආරෝග්‍ය මදේ. ඒ මේ මදේ මත් වෙලා ඉන්න මිනිස්සුන්ට මේක ටිකක් සංවේදනීය සංවේදී කරන්ඩ අපිට ලොකු වෙහෙසක් ගන්න වෙනවා. එතකොට අර ඔබට මේ ආපු ප්‍රශ්නේ තේ එතකොට අපිට මේක පපුවේ කැක්කුමක් කියලා කියපුවාම පපුවේ කැක්කුමක් කියලා එක ගත්තොත් පපුවේ කැක්කුම කියන්නේ ඇත්තරම ලොකු වචනයක්. ඒක ඇතුලේ ලෙඩ ගොඩාක් තියෙනවා. ලෙඩේ පපුවේ කැක්කුමක් කියනකොට වෛද්‍යවරයෙකුට හිතන්න පුළුවන් මේක මේ මස්පිඩු වේදනාවක් වෙන්නත් පුළුවන්නේ සමාල්ලාට. ඔව්. ඒ කියන්නේ දැන් මස්පිඩු දැන් ටිකක් මහත කෙනෙක් නම් මේ මස්පිඩු වල වේදනාවකුත් එන්න පුළුවන්. සමාහට මේ අස්ති වල පොඩි පොඩි ආබාධින් දත් ඉන්න අපි කොස්ට්‍රොකොන්ඩ්‍රයිටිස් කියලා එහෙම කියනවා වෙන්න පුළුවන්. සමහරට ගැස්ට්‍රයිටිස් වැඩි විචාමත් පපුව අල්ලගෙන එනවනේ බඩ පපුව දනවා කියලා. එතකොට තා සමහර ඇත්තම හෘදයා බාධයක් වෙන්නත් පුළුවන්. එතකොට අපි සමාජගත වෙන්න ඕන සැබවින්ම හෘදයා බාධයක රෝග රූපී ලක්ෂණ මොනවාද කොහොමද අපි හඳුනාගන්නේ ආන් ඒ ටික ඒක ලොකු පාඩමක් දැන් අපි කියන්නේ හાર્ට් ඇටැක් නැත්නම් හෘදයා ආබාධයක් වැළඳලා එක සැරේටම ඔහු ඇදගෙන වැටුණා පපුව නතර වුණ කෙනෙක්ට මොකද කරන්න කියලා තමයි මේ කිව්වේ ඔව් අපි කිව්වේ එතකොට කරන්න ඕන ඔබ මොකද ඉස්සෙල්ලාම ඔබ බලන්න අපි එකට පොඩි නිමොනික් එකක් යූස් කරනවා ඒකට අපි කියනවා ડોක්ටර් ABCD මගේ කවරේ ඥාතියෙක් වැටිලා ඉන්නවා අතේ තියෙන හීටරයක්. එතකොට දැන් කියපු ගමන් දැන් හිතුවා මගේ ඩියරස්ට් පීපල් කෙනෙක් කියලා මගේ ළඟම කෙනා අම්මා කියමු. මං කියපු ගමන් අම්මේ කියලා අම්මා බදාගත්තොත් මටත් කරන්ට් එක වදින්න පුළුවන්. වදින්න පුළුවන්. පුළුවන් නේ වදිනවා. වදිනවා. එතකොට අපි ඒ වෙලාවේ මේ ડોක්ටර්ස් ABCD කියන එකේ පළවෙනි එක තමයි D කියන්නේ ડોක්ටර්ස් කියන එකෙන් danger එක. danger එක බලන්න ඕනේ ඉස්සරලා ප්‍රථමාදාර කරුවෙක්ගේ ප්‍රථමාදාර වල බේසික් එකක් තමයි අපි පැක් කියලා එකක් තියෙනවා ප්‍රථමාදාර රෝල් එක ගැන කතා කරන්නේ ඒක ඔහු සතු වේතු ගුණාංග ඔහු බලනවා සේෆ්ටි පස් සියල්ලට පෙර තමන්ගේ ආරක්ෂාව ඊට පස්සේ අනිත් අයගේ ආරක්ෂාව ප්‍රථමාදාර කරුවෙක් ඒක අනිවාර්යෙන් බලන්න ඕන දැන් උදාහරණයක් අපි මම පාරක වැටලා හිටියොත් දැන් මහ පාරේ දැන් සමහර මෙහෙම වෙන්න පුළුවන් පාසලට ළමයි ඇරලා ට්‍රේන් එකට තරු දෙන්න කීරියා ලොකු දරුවා ට්‍රේන් එකට පරක් වෙලා ට්‍රේන් එකට ඇවිල්ලා ට්‍රේන් එකට ලොකු දරුවා නැග්ගලා පොඩි දරුවා අග්ගන්න ප්ලැට්ෆෝම් එකට බැහැලා ආය නැග්ගනකොට ට්‍රේන් එක ඇද්දුවා අද්දනකොට ට්‍රේන් එක හිටපු ළමයා බිමට බැස්සාම බිම හින්දා ළමයා බිමට වැටුණා මේ ට්‍රේන් එකයි අර ප්ලැට්ෆෝම් එකේ අතර තියෙන ස්පේස් එක ඒකට වැටුණා අම්මට කර කියා ගන්න දෙයක් නැහැ අම්මා පැන ළමයා ගන්න ඒක බේරගන්න ඒක දැක බලන් හිටු මිනිස්සෙක් පැන්නා ඒ මිනිස්සයා පැනලා බේරගන්න උත්සාහයක නිරත වුණා අම්මයි දරුවයි දෙන්නම නැති වුණා ඒ මිනිස්සයාගේ අද කකුල් දෙකම නැහැ කකුල් දෙකම නැහැ ඒ ඒ පුද්ගලයා අපි වීරයෙක් විදිහට සලකලා රාගම රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ එකතු වෙලා එයාට අපි අවෝඩ් එකක් දුන්නා එයාව ගෙන්නලා ඒතර මම මේ කියන්නේ කලබලයේ සහය හෙද නිරධාරණයක් අය ඒ හෙදන් නිරධාරණයක් ඒතර මේ ප්‍රස්ටේට් ගැන අපි සාමාන්‍ය මිනිස්සු ගැන කතා කරන්න කලින්
අපේ කට්ටිය අපි අපිත් කොච්චර අපිත් කලබල වෙනවා නිශාන්ති අපේ කෙනෙකුට වෙන්න ඕන අර ලස්සන කියමනක් තියෙන්නේ ප්‍රශ්නේ තමන්ගේ නොවන තාක් පිළිතුරු දාර්ශනිකයි කියලා ඒ වගේ අර තමන්ට උනාම තමයි ඒක දන්නේ ඉතින් ඒ වගේ එහෙම වෙන්න පුළුවන් ඒද එහෙම උනාම අපි බලන්න ඕන ඉස්සලා ඩේන්ජර් එක ඔව් ඊළඟ එක තමයි ඩී එකේ ડોක්ටර්ස් කෙනෙක් ආර් ආර් කෙන රෙස්පොන්ස් එක රෙස්පොන්ස් කියන අර මං කියවර මේ ඇඟට ගහලා කතා කරන්න කියලා නැත්නම් නිකන් කෙනෙක්ට අපි පපු මේ චෙස්ගම් මැසෙන් දෙන්න ගියොත් මොකද කරන්න කියලා ආයි ඔව් ඉතින් නිදන් ඉන්න කෙනෙකුට පපු මොකවත් එක් කරගන්න නැතුව දෙන්න ගියොත් එයා කලබල වෙයි गुड़ी कान नहीं गुड़ी कान नहीं हमारे यही ना एकता मार डेंचे डी एक इनके ने डेंचे आर एक इनके ने रेस्पोंस इसके अन्य अबे तो मेरे को तानिए कराने बे शाउट फॉर हेल्प अबे मेरे को कल्टी अंडर उदाव भी लला क्या गान लो ना तो अबे तो वन मैन शो वगे मेरे को कराने बे ඒ අපි මේක CPR එකට එන්ට වෙන ගමන් කියන්නේ සම්බන්ධ වෙන ගමන් අපි අනිත් අයට මෙතන ලෙඩා හුස්ම ගන්නෑ හાર્ට් එක නතර වෙලා වගේ මට උදව් කරන්න කියලා කෑ ගහන්න ඕනේ. ඔහොමද ඔහුට මේ චෙස් මේ මසාජ් එක දෙනකන් අඳුර කතන යාගෙන කෝල් කරන්න බෑ නේද? එයා බෑ. එයා ඒ බෑ. ඒක කතා කරන්න බෑ. දැන් ගොඩක් වෙලාට වෙන්නේ මෙහෙමනේ. ලෙඩා හැමෝම උදාලා දුවනවා ත්‍රීවිල් එක හොයන්න. ඔව්. ඒක ඇම්බියුලන්ස් එක හොයන්න දුවනවා. නැත්නම් 19 යන්නට කෝල් කරන්න දුවනවා. මේ සාමාන්‍ය සමාජ වෙන දේවල්. එහෙමනේ මේ වුනේ. ලෙඩාගේ CPR එකට අපි සම්බන්ධ වෙලා ඉන්න ඒක අඳුර ගන්න මොහොතේ අනිත් අයගෙන් උදල්ලා ෂවුට් කෑ ගහන ෂවුට් කියන්නේ ලෙඩාගේ හුස්ම නතර වෙලා මෙයා බේරගන්න එන්න ඒක කියන්න ඕන නැත්නම් එන්න කියලා කිව්වට වැඩක් නැහැ ආ පස්සේ කාරණේ කියලා කියන්නේ දැන් එහෙමනේ කමියුනිකේෂන් තියෙන්නේ අර කලුව මාරපන් ගියා වගේ දැන් ඔබතුමිය මාධ්‍ය දිනක විදිහට මේක දන්නව ඇති හොඳටම හරියට අපි පණිවිඩේ කමියුනිකේට් කරන්නේ නැත් පණිවිඩනේ උන්න දුවලා ඉන්න කවුද දන්නේ හේතුව ආ පස්සේ නම් කියයි කියන්න ඕන අපි කෑ ගහලා ඉන්සිඩන්ට් එක අපි ඒක S bar කියන විදිහට තමයි කමියුනිකේට් කරන්නේ මම ඒක මෙතන කියන්නේ නැහැ ඉතින් අපි කියනවා ලෙඩාගේ හදවත නතර වෙලා තියෙන්නේ මෙයාට උදව් කරන්න එන්න එතකොට මිනිස්සු දුවගෙන ඇවිල්ලා තව කෙනෙක් 19 මනුරට කෝල් කරනවා තව කෙනෙක් උදව්වට එනවා එහෙම කතා කරන්න පුළුවන් ඊළඟ ඊළඟ පොයින්ට් එක තමයි ඉරබතන ABCD ඒ කියන්නේ එයාවේක එයාවේ කියන්නේ රොබෝතුමිය හැවි මගෙන් කොහොමද එයාවේක පැහැදිලිව බලා ගන්න කියලා ඒකට තමයි උත්තරේ අර නිකටින් උස්සලා චින් ලිෆ්ට් හිස පහ බය නල්ලෙන් පහත් කරලා හෙට්ටිල් ජෝත්‍රස්ට් එක දීලා හොම් මෙහෙම පොසිෂන් එකේ තියපුවාම ඒ එයාවේක ඕපන් ඊටද බ්‍රීතින් බ්‍රීතින් කියන්නේ හුස්ම ගන්නවද කියලා බලන එක. ඒක මං කිව්වා අර ඔබතුමී කියපු විදිහට අපිට කම්මුලට හුස්ම වදින එක බල චෙක් කරන්න පුළුවන්. ඊට පස්සේ හුස්ම ගන්න සද්දේ ඇහෙනවා. අපිට බලන්න පුළුවන් පපුව ඉහළ පහළ යනවද කියලා. අපි කියන ලුක් ලිසන් ෆීල්. C කියන්නේ ඒක B බ්‍රීතින්. C කියන්නේ CPR. කැරොටිඩ් පල්ස් එකෙන් අපිට සෙන්ස් වෙනවා පල්ස් නෑ කියලා. එතකොට chest compression දෙන්නවා chest compression දෙන්නේ කොහොමද කියලා අපි ඉඳ ලැබුණ කතා කරමු මම අහන්නේ වෙනම මේ වැඩසටහනේ මොකද මේ දැන් ගොඩක් අය බයයි මේ එක හරියට දෙන්න දන්නේ නැති හින්දා මේ පෙනහලට හානි වෙයි හදවත මෙයි ඊළාට කුඩු ඊළාට කැඩලා යටරේ ආයි එහෙම කියන ඔය ඇතරම තියෙනවා ඒකේ ඒකේ ඒ සත්‍යතාවයක් තියෙනවා අපි හරිය තැනට CPR එක දුන්න නැත්නම් ඊළාට කැඩෙනවා සමහර ඊළාට කැඩෙන ඊළාට ඇනෙනවා පෙනහලුව පෙනහලුව ඒතර ඒක තව නොදන්න දේ කරන්න බෑ ඔව් ඒ හින්දා හරියට ඉගෙන ගන්න ඕන හරියට ඉගෙන ගන්න තමයි අපි වයඹ රේඩියෝවෙන් ආරෝග්‍ය වැඩසටහන ඔබට ගෙන එන්නේ ඔබ නොදන්න දන්න හැබැයි දන්න දේ තව දැනගන්න එකතුලයි ඉන්න කියලා ආරාධනා කරනවා 2 විනාඩි 45යි දැන් වෙලාව දිශාව වෙනස් නොකර හිතේ හැටියට පියාඹන්න වලාකුළු වලට නිදහස හොට්ටුවලට පිටි සීරුවට දෙක හරින නිදහසක් ඔබට ඔබේ හිත පුරා ආයමත් ඇවිද හිත නැවතුණු තෙන් සොයා ගන්න මොහොතක් ඔව් කවුරුත් නොදන්න කඳුළු කන්දරා මැද හිත පිපිරෙන්න තරම් සතුටු සිනා මැද මෙතෙක් ඔබ ගොඩනගාගත් ඔබේ ජීවිත කතාවේ ආවර්ජනීය අවස්ථාවන් යලි සිහි ගන්වන්නට පැය දෙකක් වයඹ රේඩියෝ හිත නැවතුණු තැන වයඹ රේඩියෝ හිත නැවතුණු තැන සතියේ දින පහේම උදේ 9ට
ඉතින් නැවතත් ඔබට ආරාධනා කරනවා එන්න ආරෝග්‍ය වැඩසටහනට ඔබේ ජීවිතය ගැන ඔබේ ආදරණීයගේ ජීවිතය ගැන අපි කතා බහ කරන්නේ අද අපි කතා බහ කරන්නේ මේ මාසේ 3 වෙනි සතියේ බදාදා අපි වෙන් කරලා තියෙන ප්‍රථම ආධාර ගැන කතා කරන්න අද කතා බහට එකතු වෙලා ඉන්නේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු අංශයේ හෙද නිලධාරී හෙද විද්‍යාවේදී උපාධිධාරී ඒ වගේම පුහුණු නිලධාරී වරුණ ප්‍රසාද් සිරිතුංග නැත්තම් වරුණ ප්‍රසාද් කියම තමයි කවුරුත් දන්නේ දැන් හුඟක් දෙනෙක් දන්නවා මොකද ගොඩාක් ආයතන වල රජයේ ආයතන වල පාසල් වල වරුණ මහතා මේ දේශන වලට මේ ප්‍රායෝගිකව මේ දේවල් කියලා දෙන්න යනවා ඉතින් දන්න අය ඉන්නවා නමුත් නොදන්න අයට අපි කරන වැරදි දේවල් හරියට කරලා කාගේ හරි ජීවිතයක් බේරා ගන්න උදව් කරන්න තමයි අපිත් Viber Radio එකෙන් මේ උදව් කරන්නේ මේ වරුණ දැන් අපි ගොඩක් දේවල් කිව්වා හැබැයි දැන් කලින් කාලේ මේ රෝග හැදෙනවා නැත්නම් අපි කියන සමහර කාලවලට සමහර රෝග වැඩි ඉෂුස් වැඩි නැත්නම් මේ සිද්ධි වැඩි සමහර කාල ඩෙන්ගු වෙනවා දැන් අපිට කාලයක් කොරෝනා තිබ්බා ඒ වගේම නැත්නම් ඊට පස්සේ හෘද ආබාධ සමහර කාලට වසපානේ කරා මේ වගේ නොයෙක් දේවල් එනවා සමාජයේ දැන් මේ හැමදාම අපිට මේ ඇක්සිඩන්ට් එකක් එහෙම නැත්නම් කැරිය අනතුරක් ගින්නකට හසු වීමක් නැත්නම් දියේ ගිලීමක් ඕවා ගැනමනේ අපිට මේ අපි දැනුවත් කරන ප්‍රථම ආධාරවලින් දැන් ඔබ හඳුනාගෙන තියෙන දේට අපි විශේෂයෙන් දැනුවත් විය යුතු මේ වගේ රෝග තියෙනවා තමයි ओ एतर निशांति मंग विशेषम किया गुड़कलावट दी काले अभी बहुत दगन दिख तमाइ मे स्ट्रोक के लगे स्ट्रोक एतरम सिंगल वचने आघाते हंसभागिकंसभागिकी हंसभागिकेन रोगे तत्ते अभी एतरम दंग मे मे हॉस्पिटल अभी ट्रीटमेंट बेगे इन हिंदी दाकिन गुडकलावट मे දැන් අපි තරුණ අපි ඇඩල්ට් එක බෙදනවානේ කොටස් තුනකට යං ඇඩල්ට් මිඩල් ඇඩල්ට් ලේට් ඇඩල්ට් කියලා. එතකොට මේ දැන් බාල තරුණ මහලු. ඔව්. එතකොට මේ මිඩල් ඇඩල්ට් ලේට් ඇඩල්ට් එකෙත් මේ අංශභාගී කියන தත්ත්වය අපි දකිනවා. දැන් ඉස්සර අපි නිශාන්තිට මතක ඇති චූටි කාලේ අපි අංශභාගී කියන්නේ අහවල් සිය අංශභාගී ඇදිලා අවුරුදු 60ට වැඩි 70ට වැඩි 80ට වැඩි අංශභාගී වෙලා එක් තැන් වෙලා කියලා එහෙමනේ අපිට පොර වෙලා එහෙමනේ කියන්නේ ගමේ නමුත් දැන් එහෙම නැහැ දැන් මේ අවුරුදු 40 අවුරුදු 45 35 සමාල්ලාට අංශභාගීනවා ඉතින් එතකොට මේ මේ අංශභාගී වගේ තත්ත්වයන් එනකොට ගෙදරයිට මොකද කරන්න තියෙන වගකීම අංශභාගී කියන්නේ අර ස්ට්‍රෝක් එකේ අතුරු බලයනේ ඔව් අතුරු ප්‍රතිල දැන් මේක ඇත්තටම රෝග ලක්ෂණ විදිහට ගොඩක් වෙලාවට අපි දකින්නේ ගොඩක් වෙලාවට කට පැත්තකට යනවා මෙහෙම කට පැත්තකට ගියලා වචන ගොත ගැහෙනවා ඔව් වචන ගොත ගැහිලා මේ එක අංශයක් වෙන හිරි 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 වැටෙනවා අතපය ටික ඔස්සන අමාරුයි ඒක පැත්තක් ගොඩක් වෙලාවට කට පැත්තට යන සයිඩ් එකේම තමයි ඒක වෙන්නේ සමහරට අතක් වෙන්න පුළුවන් කකුලක් වෙන්න පුළුවන් පොඩි දෙයක් වෙනවා නමුත් ගොඩක් වෙලාවට අපි දකින රෝග ලක්ෂණ තමයි කට පැත්තකට යනවා කට පැත්තකට ගිහිලා වචන ගොත ගැහෙනවා වචන ගොත ගැහිලා එයාට පැත්තක් මෙහිරි වැටෙනවා පණ නැතිව යන ගතියක් තමයි අත බර ගතියක් වගේ තමයි එන්නේ දැන් අපි මෙහෙම දැන් ඩොක්ටර්ස්ලා එහෙම මෙහෙම අත් දෙක උස්සන්න කිව්වම මේ අත් දෙක සමාන්තර උස්සන්න බෑ ඒක අතක් මෙහෙම වැටෙනවා ඔව් ඉතින් ඒ වගේ තත්ත්වයන් ඔබ ඔබ අත්දැකලා ඇති ඔබට මේ වගේ ලෙඩු ඉන්නවනම් ඔබේ ගෙදර මම මේ කියන රෝග ලක්ෂණ ඔබට මතක් වෙනවා ඇති දැන් එතකොට දැන් නිශාන්ති මට කියන්න ඕන දේ මේකයි දැන් ඇත්තටම මම තාම වැදගත් පණිවිඩයක් කියන්නේ මේ අපි අහගෙන ඉන්න අයට අංශභාග තත්ත්වයක් ඇවිල්ලා පැය ආවොත් පරක්කු කරන්න එපා ඉස්පිරිතාලට ගෙන්න ගොඩක් වෙලාවට කියන්නේ ඔය මොනවා හරි බෙහෙත් ටිකක් ගොඩ බෙහෙත් ටිකක් දෙනවා සමහර අය දැන් ඔය කඩෙන් පැරසිටමෝල් ටිකක් අරන් දෙනවා සමහර අය තෙල් ටිකක් ගානවා නිකන් ඔක හෙට වෙනකොට ඇරිලෑයි ඕන් ඕක තමයි කියන්නේ හෙට වෙනකොට ඇරෙයි තව දවස් දෙකක් බලලයන් ඒකමයි හානිය. ඒකම තමයි මරුව කැඳවා ගැනීම. කැඳවා ගැනීම කියන්නේ මෙහෙම මරුව කැඳවන එක වෙනම කතාවක්. ඒ ආබාධිත වෙලා ඒ ගෙදර ඉන්න වෙනවා. දැන් අපි දැන් අලුත් අවුරුද්දද 2ද 10ද 15ද කියලා කියන්න බෑ. සමහර වෙලාවට ඒක සමහර ලෙඩු සීදු විහානි කර ගන්නවා. සමහර ගෙදරට මානසික ප්‍රශ්න තියෙනවා. දැන් දැන් ඒක අපි කියන්නේ සාමාන්‍යයෙන් ඔයගේ රෝග ලක්ෂණ මතු වුණොත් පුළුවන් තරම් පැය 4-5 අතර ඉස්සරලා ළඟ තියෙන පහසුකම් සහිත හොස්පිටල් එකට යන්න
रोगी දැන් ඇයි අපි ඩිලේ කරන්නේ පරක්කු කරන්නේ අපේ මේ ලංකාවේ මං හිතන්නේ මේ ලංකාව කියන වර්ග 65600ක් පොඩි ප්‍රමාණයක්. ඒකට මේකේ පැය 4 මාර්කට කලින් පහසුකම් සහිත කියන අපි ටීචින් හොස්පිටල් කියන්නේ. ඒ වගේ රෝහලකට මාරෝහලක් කියමුකෝ. ඕනතරම් යන්න පුළුවන් නිශාන්ති. ඒ කියන්නේ කොච්චර ඈතක හිටියා පැය දැන් අපි ඉන්නේ කුරුණෑගල. අපි දැන් මේ කතා කරන්නේ කුරුණෑගල නගරයේ ඉඳලා. කුරුණෑගල නගරයේ කෙනෙකුට පැය 4 ඔය කියන විදිහට ඔය බෙහෙත ඒ කියන්නේ ස්ට්‍රෝක් එකක් ඇවිල්ලා පැය 4 මාරක් ඇතුළත තරන් ගිහිල්ලා ඔය කියන බෙහෙත විඳ ගන්න පුළුවන් රෝහල් ටික නම් වශයෙන් කියුවා. මේ ගොඩක් වෙලාවට ශික්ෂණ රෝහල් වල මේ පහසුකම් තියෙනවා. දැන් අපේ මට කුරුණෑගල ඉන්න වයඹ අපේ ප්‍රජාවට මම කියන්න තියෙන්නේ අපේ කුරුණෑගල අපේ රෝහලේ ශික්ෂණ රෝහලේ හදිසි නතුරංශය ඒකට පැවිසි 24ම සූදානම්. මං කියන සතුටු කාරණේ තමයි මේ බෙහෙත දීලා ඉවර වෙනකොටම සමහර ලෙඩු අත හොල්ලනවා. සමහර ලෙඩුගේ කට කෙලින් වෙනවා. මේක අහිතකර ප්‍රතිඵලක් තියෙනවා. අපි ඒක අස්සම් කරලා තමයි බෙහෙත් එක දෙන්න වෛද්‍යවරයා තමයි ඒක තීරණය කරන්නේ. ඒ වෛද්‍යවරයා අදාළ රෝගියාගේ ඥාතීන් සමග ඔවුන් දැනුවත් කරලා ඔහුගේ ඒකේ භාවී ඵලයන් කියන්නේ සංකූල කියලා අපි කියන්නේ ඒවා පිළිබඳ දැනුවත් කරලා ඔවුන්ගේ ලිඛිත අවසරය මත තමයි මේ ඖෂධය අපි දෙන්නේ. ඒක වෛද්‍යවරයා තීරණය කරන දෙයක්. නමුත් අපිට ප්‍රස්ටේට් ප්‍රථම ආධාර කරුවන් විදිහට අපිට කරන්න පුළුවන් නේද වෛද්‍යවරයාට ඒ බෙහෙත දෙන්න ලෙඩා පැය 4-5ක් ඇතුළත අපිට අරයන්න පුළුවන් ඉස්පිරිතාලෙට. මම කියන්නේ මේ 100 ඉස්සර පා ගන්න කියලා නෙමෙයි මම කියන්නේ. ආරක්ෂක පැය 4-5ක් යන්නේ නැහැ නේ ඉස්පිරිතාල මේ ශික්ෂණ වලකට යන්නේ. ඒ හින්දා දැන් ඒක දැකලා කටපැත්තකට නම් අතපය ටික ඒ අංශේ මත හොලව ගන්න බැයි නම් ඒ ලක්ෂණ එක්ක ඒ වෙලෙම ශනිකෝ ක්‍රියාත්මක කරන රෝහලකට කරනවා. කල් දාන්න එපා. එහෙම පරක්කු කරොත් අපි දකිනවා නිශාන්ති පරක් වෙනකොට දැන් දොස්තරලා සමහර ડોක්ටර්ස්ලා සමහරලාට කියනවා අපිට මේ බෙහෙත් එක දැන් ඔබ කිව්වේ ඔය ඔබ හඳුන්වා දීමේදි කියපු ප්‍රශ්නේ තමයි කියන්නේ දැන් ඔබ සමාජයේ ඇහෙන දේවල්නේ කියනවා දැන් මේක තව ටිකක් කලින් ගෙනාව නම් මේක මොකක් හරි කරගන්න තිබ්බා කියලා කියනවා ඒක කලින් ඒක වෙන්නේ නැහැ අර විදිහට ක්‍රියාත්මක වුණා නම් ඊට පස්සේ මොකද වෙන්නේ බලමු ඊට පස්සේ ලෙඩා ඩිස්චාර්ජ් කරලා ගෙදර යනවා ගෙදර ගියන් පස්සේ ලෙඩා අංශ වාගේ ලෙඩා ඇඳේ බෙඩ් හිඩන් කියන්නේ තව කෙනෙක් අනිවාර්යෙන් යාළඟට ඇරෙන්න ඕනේ. අපේතරමු ගෙදර අම්මා නෝනායි මහත්තයා වැඩට යනවා කියලා. දරුවෝ දෙන්නයි. තාත්තා හිටියේ කියලා. අපි කියලමු විශ්වත පවුලක් කියමු. ඔව්. ඒ කියන්නේ මේ එක්ස්ටෙන්ඩඩ් ෆැමිලි එක. අම්මා තාත්තා දරුවෝ. ඔව් දරුවෝ. ඒතර අපේතරමු ආච්චි අම්මා නැති වෙලා. හාරි ආච්චි අම්මත් ඉන්නවා කියමුකෝ. ඒක අපි එහෙම කියමු. ඒතර දැන් අර තාත්තා ඇඳට වුණාම අර තාත්තගේ දේවල් කවුද කරන්නේ? තාත්තයි අම්මයි වැඩට ගිහිල්ලා ආදායම් උපයන්නේ පේන්නේ ශාන්ති නැත්තම් කොහොමද පවුල නඩත්තු කරන්නේ එදකට ඒ තාත්තගේ දේවල් කරන්නේ නැර වයසක අත්තම්මට තාත්තගේ වැඩලා උස්සන්න කරන්න පෙරලන්න ටොයිලට් යන්න උදව් කරන්න නාවන්න කරන්න පුළුවන්ද බෑ එදකට තව කෙනෙක් ගන්න එනවා ගෙදරට කුලියට ඒක පවුලට හානියක් නැද්ද එදකට හස්බන්ඩ් වයිෆ් අතර ගැටලු ඇති වෙන්නේ නැද්ද ළමයිගේ ස්කෝල් යන මුදල එයාට අඩු වෙන්නේ නැද්ද එයා වෙනුවෙන් වෙන් කරන මුදල අඩු වෙන්නේ නැද්ද මට අර දරුවෝ දෙනා එතකන් පාසල් අරන් ගියාර 100 වෙන්න පුළුවන් 100 වෙන්න පුළුවන් එතකොට ඒ ළමයාට සපත්තු දෙකක් ගන්න උනොත් ඒක අරන් දෙන්න බෑ අනිවාර්යයෙන් එතකොට සමාජයලට තාත්තර මානසික වැටෙනවා ඒ කියන්නේ ස්ට්‍රෝක් කියන්නේ නැත්තම් මේ අපි එකට වචනේ ස්ට්‍රෝක් තමයි අසබල ආඝාතය මේ වලක ගන්න පුළුවන් ගියද ප්‍රථම දරුවා මේමයි ඉතින් අපිට ඇත්තටම දැන් අපේ දැන් විශේෂයෙන්ම දැන් ඔය ඔබ දන්නවා ගොඩක් වෙලාවට අධික රුධිර පීඩනය කියන තත්ත්වය තියෙනවා ගොඩක් කලට ඒවා ප්‍රතිකාර ගන්න නැහැ නිශාන්ති හරි විදිහට ඒ ක්ලිනික් පොත් පෙරලා බලපුවම ගොඩක් සමහර ලෙඩ වෙන හොඳටම අර වාහනේ මේ සර්විස් කරන හැම මේ කිලෝමීටර් 5000ට හැමෝම එහෙම කරනවා රජීවිදී තමන් චෙකප් කරන්නේ එහෙම දැන් දැන් විශේෂයෙන් අංශභාගයේ ආඝාතය හැදෙන්නේ මේ කියන්නේ මොකද්ද අධිරුධිර පීඩනයේ නිසා ඔව් අධිරුධිර පීඩනයේ නිසාම එක හේතුවක් කියලා කියන්න බෑ ඒක හේතුවක් අධික රුධිර පීඩනයේ නිසා ආගාතේ එන්න පුළුවන්. එදකට ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් මං කියන්නේ එයාට පාලනය කරන්න පුළුවන් නේ පිෂේක.
ක්ලිනික් ෆලෝ අප් වෙන්න පුළුවන්. ඔබත් එක්ක මේ වැඩසටහන කලින් කියන්නේ අපි මැදිරට එන කලින් කිව්වා. දැන් ටිකක් වැඩි තත්ත්වයක. වැඩි. දැන් වැඩි. දැන් මිනිසුන්ගේ දින්න දැන් මේ මේ තියෙන ජීවන රටාවත් එක්ක ගොඩක් වෙලාවට අපි පොයිසන් වැඩි වීමක් අපි දකිනවා. වසපානය කිරීම. ඊට පස්සේ ඔය හෘද ආබාධය අපි ලයිෆ් ස්ටයිල් එකත් එක්ක දැන් ගොඩක් වෙලාවට අපි ප්‍රොසෙස් ෆුඩ් නිකන්නේ. ප්‍රොසෙස් ෆුඩ්. ඒ කියන්නේ දැන් අපි प्रसिद्ध प्रसिद्ध मध्य नमार आहार नूल स्वर्ग अभी අපි අර රසයට ගිජු වෙලා කනකොට ඒ වගේ ගොඩක් වෙලාට පිළිකාකාරක දේවල් මාර්ගම අපේක්ෂාරෝහලට ගිහිල්ලා අපේක්ෂාවෙන් ඉන්න දරුවෝ දිහා බලන්න ඒ ශනික ෆුඩ්ස් වලින් වෙනම වාට්ටු තියෙනවා වෛද්‍යවරු සඳහන් කරන දවසකට පිළිකාරෝගෙන් 62ක් මට මතක හැටියට දිනකට ඇතුළත් වෙනවා ඇතුළත් වෙනවා ඉතින් මේ වගේ තත්ත්වයන් තියෙනවා හැබැයි අපි මේ කතා කරන්නේ ප්‍රථම ආධාර ගැන එතකොට ඔබ කියන්නේ අර ඉස්සලක වගේ කෙටියෙන්ම කටපැත්තකට ඇදලා නම් කතා කරේම අපහසුයක් නම් ඒ අංශේ මාතාපය හොලවන්න අපහසුයක් වගේ දැනෙනවා නේද කෙලින්ම ළඟම දෙන ශික්ෂණ රෝහල ඊට කලින් ඔහු ප්‍රතිකාර ගන්න ක්ලිනික් පොත්තෝ මෙවත් අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ඒක වෛද්‍යවරයා දැන් ගොඩක් වෙලාට කියන එකක් තමයි ශාන්ති හදිස්සියෙන් ආයේ මේ මහත්තයා බල් ගේන්න ගැරුණා මුකුත් ගේන්න බැරුණා එතකොට දැන් අර මේ ડોක්ටර්ට හරියට මේ ලෙඩි ඩයග්නෝස් කරගන්න අපහසුයි. ඒ කලින් තියෙන ඒවා පෙෂර් තියෙන කෙනෙක්ද මොනවද කියලා ඒක පැහැදිලි නෑ. ඕකද වරන මට මෙහෙම එකක් කියන්න හිතන. දැන් මේ දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් මාස 7 දී දරුවා ලැබෙන්න පුළුවන් කියලා මේ අර මිඩ්වයිෆ් නෝන ගෙදරට එලා කියන්නේ කලින් බඩු ලෑස්ති කරගන්න කියලා. එතකොට අර පොඩි බඩු මල්ලා ලෑස්ති කරලා තියෙන්නේ. ගෙදරක අර දිගටම ප්‍රතිකාර ගන්න කෙනෙක් ඉන්නවා නේද? ඔහුගේ ක්ලිනික් පොත් ටික ගන්න බෙහෙත් ටික දුන්න වෛද්‍යවරයා දුන්න අපිගේම එක්ස්රේ මොන හරි ගත දේවල් දෙනවා ඒවා එක බෑග් එකක තියලා තිබ්බනම් ගන්න කාටත් හොයා ගන්න පුළුවන් තැනකින් ඔව් ඒකට මම හොඳ උත්තරයක් තියනවා දෙන්න ඕකේ යන්න දැන් අපි අවුරුදු 60 පැනවුවාමනේ අපි කියන්නේ මේ නාකි නොහැකි කියලා ඔව් ඒතුළු දැන් අපි දැන් දරුවෙක් ලැබෙන්න ඉන්නකොට එයා ආදරණීය වස්තුවක් ඇත්තටම අම්මලා ඒක ධාතු කරඬුවක් වගේ රකින්නේ බඩේ තියාගෙන එතකොට දැන් එතකොට අම්මා අර ඔබතුමිය කියෝ වගේ ලස්සන්ට ලස්සන ඉටි කවරයක් දාලා ලස්සන්ට කොල්ලේ මේ පිට කවරයක් දාලා ෆයිල් එක හදානවා එයාගේ රෙකෝඩ්ස් ඔක්කොම තියන් ලස්සන්ට තියාගෙන ඉන්නවා ඇයි මේ තමන්ගේ නරනාකි වෙච්ච හින්දාද එහෙම කරන්නේ නැත්තේ එයාගේ ඒක සමාජයට වෙච්ච කාර්ය කොටස ඉවරද නිශාන්ති ඒ ඉවර හින්දාද එයාව නිග්ලෙක්ට් කරන්නේ ඒක වෙනම කතා කරන්න ඕන ප්‍රශ්නයක් මොකද ඒගොල්ලෝ ඒකට අපි කියනවා සෝෂල් අයිසොලේෂන් කියලා සමාජ වශයෙන් හුදකලා වෙනවා ගොඩක් වෙලාවට ඉතින් ඒ හින්දාම තමාර ගොඩක් වෙලාවට නිග්ලෙක්ට් හැබැයි වර මේ වරුණ දැන් අපි කියමුකෝ ඔය තාත්තේ ගෙදරදී නෙමෙයි සිද්ධ වෙන්නේ මගතොටේදී මොකද්ද ඒක ඒ මගතොටේදී වුණත් දැන් අපි මේ ප්‍රථම ආධාර කියන කන්සෙප්ට් එක සමාජගත වෙලා නම් හරියට ඒගොල්ලෝ දන්නවා දැන් මේ කටපැත්තකට මේ මේ කත වචන ගොත ගහනවා රයිට් මේ ටංගල් ඉස්පිරිතාලේ දා එයා ඉස්පිරිතාලේ දායි ඒ ඇති එහෙනම් මොබයිල් ෆෝන්ස් තියනවාද තප්පර ගානකින් පණිවිඩය දෙන්න පුළුවන් ගෙදරට අද ප්‍රවාහන පාසකුණු දිනුනේ ත්‍රිවිල් එකකින් වෛද්‍යවරයාට බෑද රිපෝට්ස් ඉගෙනත් දෙන්න අපොයි පුළුවන් ඒ හින්දා කරනවා නම් ක්‍රමසහවිදි ඕනතරම් තමන්ගේ තමන්ට ඒ කරන්න ඕනද නැද්ද කියන එකයි මත ඒක ඩිපෙන්ඩ් අපි කොච්චර මේ කයිවරු ගැහුවා නිසා තියෙන්නේ මේක තමන්ට ඕනද නැද්ද කියන මත ඒක ඩිපෙන්ඩ් වෙනවා සාමගේ වගේ අර පෞරුෂය ඔව් හැදලා තියනා නම් පෞරුෂය හැදලා තියනා නම් ඒක වෙනවා ඉතාලම මේ ප්‍රථම ආධාර කියන කාරණය සමායට මේ අර කියලා දෙමින් යනකොට නීරස වෙන්න පුළුවන් නමුත් මං හිතනවා මේ පැය නිකම්ම ගෙවුණා කියලා වෙලාව දැන් 5:03 වෙලා 3:05 වෙනවා. ඉතින් ඒ නිසා අදට අපි ආරෝග්‍ය වැඩසටහන නිමා කරන්න සිද්ධ වෙනවා. හැබැයි වරුණ පොරොන්දු වෙනවා මේ වෙලාවේ මම පොරොන්දුක් ලබා ගන්නවා අපේ දායක. පොරොන්දුක් ගත්තා වුණ ප්‍රසිද්ධිය. ආද රසන්න වෙන්නේ හැම මාසයකම 3 වෙනි සතියේ බදාදා අපි ප්‍රථම ආධාර වෙනුවෙන් වෙන් කරනවා. අපි දැන් මේ පොදුවේ හැම දෙයක්ම කෙටියෙන් කිව්වේ අපි බලාපොරොත්තු වෙනවා ඔබත් එක්ක ඔබේ ප්‍රශ්න වලට සජීවී ඔබ අපිට දුරකථන මතුම් ලබා දුන්නොත් මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් හැම සතියක මාසෙකම 3 වෙනි සතියේ බදා දවසේදී 5:02 ඔබේ නිවසට වරුණ ප්‍රසාද් එක්ක ඇවිල්ලා මේ විසඳුම් තොරතුරු ඒ වගේම ප්‍රථම ආධාර දෙන ලබා දෙන ආකාරය ගැන පැහැදිලි කරන්න. ඉතින් ඔබට ආරාධනා කරන්නේ අපේ දුරකථන අංකය මතක් කරන 0.37 22 31 306 අපේ දුරකථන අංකයට
හැම මාසෙකම තුන්වෙනි සතියේ බදාදා පස්වෝ දෙකයි තුනයි අතර කාලේදී දුරකථන මුතුන්ලා බදන අපි කතා කරන මාතෘකාවට අදාළව එහෙමනම් සමගින් යන සෝදානම් වෙන්නේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු අංශයේ හෙද නිලධාරී හෙද විද්‍යාවේදී උපාධිධාරී හදිසි සත්කාර පිළිබඳ ඩිප්ලෝමා ධාරී වගේ පූර්ණ නිලධාරී වර්ණ ප්‍රසාද් සිරිතුංග මහතාට බොහෝ පත්මි ස්තුති ඔබතුමාට මේ දැනුවත් කිරීම තවදුරටත් කරමින් අපේ එක්කෙනෙක්ගේ හැර එක්ක කෙනෙක් एक जनता काव हरी बेरा गण बड़ शक्ति धरी लेने के वयम रेडियम प्रार्थना करना भूमि स्तुति अद्दासी अपित संबंध नाट भूमि स्तुति निशांति तबगी कार्यमंडल वयम रेडियो गुण संस्था मगे गौरव पीड़न भूमि स्तुति එහෙමනම් මම නිශාන්ති කාර්යපරම ලබන සතියේ දාදා ඔබේ නිවසට එනවා පස්වරු දෙකට ආරෝග්‍යයත් රැගෙන නවලව නවනි පැයුම් බිහිවන්නේ ඔබේ සිතින් ආදරය සෙනෙහස කැටියුණු මිහි මත සුන්දරතම නිදහම් කරුවා ඔබයි ඒ නිසාම ඔබේ නිරෝගී බව මගේ දෙරණට සම්පතක් සෑම බදාදා දිනකම පස්වරු දෙකේ සිට ආරෝග්‍ය ජාතියට සුවසදන මිනිසුන් සමග අපි කතා කරමු